හරි ගොඩක් වෙලාවට ආනයනේදී හෝ අපනයනේදී ගොඩක් වෙලාවට ආනයනේදී අපි පිටරටින් බදු ගේනකොට බඩු ගේනකොට මොකද වෙන්නේ අපි මොකද කරන්නේ රේගුවෙන් ඒ විදිහට බදු ගන්නවා නේ රේගුවෙන් මොකද කරන්නේ රේගුවෙන් ඒව චෙක් කරලා බදු ගන්නවා අන්න ඒ බදු වලට තමයි අපි කියන්නේ මොන බදු කියලාද මොතේ තීරු බද්ද කියලා තීරු බද්ද කියන්නේ අන්න ඒ විදිහට ලබා ගන්න බද්ද තේරෙනවද පිටරටින් හරි කොහෙන් හරි බදු ගේන බඩු ගේනකොට ආනයනය කරනකොට අපි මොකද රේගුවෙන් ඇතුල් වෙනකොට හෝ පිට වෙනකොට අන්න ඒ විදිහට බදු අය කරගන්න එකට තමයි අපි කියන්නේ මොකද්ද රේගු බදු නැත රේගු වෙන්නේ නැත තීරු බදු කියලා කියන්නේ හරි අන්න ඒ තීරු බදු පිළිබඳව තමයි මෙතන කතා කරන්නේ හරි ඒව අහන්න නැහැ විභාගෙදී යම් කිසි එකත් අපි කියමු යම් කිසි මොකද්ද ඒක මම පස්සේ අර මේකත් එක්කම කියන්න හරි 4යි 5ත් හදමු ඒත් එක්කම පුතේ මොකද්ද තීරු බද්ද සාමාන්‍ය අය කරන්නේ අපි ගේන බඩුවක් එක්ක බඩුවේ මොකද්ද වටිනාකමත් එක්ක ඒක යම් කිසි ප්‍රතිශතයක් තමයි බදු අය කරන්නේ හරි අපි එදා කතා කරගෙන හිටියේ කීවෙනි ගානද අපි තුන්වෙනි ගාන හදුවා නේද ඔව් මං පස්වෙනි ගාන පොඩ්ඩක් හදන්න බලමු පස්වෙනි ගාන ටිකක් අමාරු දිග ගාන හරි හතරවෙනි ගාන ඔයාලට මොකක්ද කියෙමක් අහගන්න පුළුවන් පස්වෙනි ගාන හොඳට බලන්න හරි පස්වෙනි ගාන ටිකක් දිග ගාන තේරුම් ගන්න try එකක් දෙන්න පස්වෙනි ගාන එදා අභ්‍යාසෙ 14 එක අභ්‍යාසෙ පස්වෙනි ගාන තමයි අපි එදා try කරේ අපි පොඩ්ඩක් බලමු හරි ඔන්න පස්සේ නිකන් try කරන්න බලමු ටිකක් අමාරුයි තේරුම් ගන්න උත්සාහයක් දරන්න බලන්න පස්සේ නිකන් තියෙන්නේ මෙහෙමයි වාර්ෂික වටිනාකම බලන්න වාර්ෂික වටිනාකම රුපියල් 30000 ලෙස සමීකරණ කර ඇති ගෙදර වටිනාකම කියන්නේ රුපියල් 30000 ගෙදර වටිනාකම ඔය දත්ත ටික ඔයලා shape එකේ ලියාගන්න ගෙදර වටිනාකම රුපියල් කීයද රුපියල් 30000 ගෙදර වටිනාකම රුපියල් 30000 කියලා ගහලා තියෙන නිවසක අයිතිකාරයා වෙන සිල්වා මහතා එහෙම නිවස රුපියල් 3000ක කොලියට දෙන වසර කාලය සඳහන් පෙරේර මහතාට කොලියට දී ඇත පෙරේර මහතාට දීලා දෙන පෙරේර මහතාට රුපියල් 3000 ගණන් අවුරුද්දකට කොලියට දීලාලු හරි ඊට පස්සේ කියනවා නිවස පිහිට ඇති ප්‍රාදේශීය සභාව වාර්ෂික දක්ෂේරුව 104ක වරිපණම් මුදලක් වාර්ෂික දක්ෂේරුව 104ක වරිපණම් මුදලක් මොකද කියලා ප්‍රාදේශීය සභාවෙන් ගන්නවා ප්‍රාදේශීය සභාවේ ඉඩපත් වල ගෙදර තියෙනවනේ 104ක වරිපණම් මුදලක් ගන්නවලු අය කරන නිවසේ නඩත්තු කටයුතු රුපියල් කොළී මුදලින් 115 කොළී මුදලින් 115 කොළී මුදලින් 115 නඩත්තු වලට යනවා මේ නඩත්තු මේ මොකද්ද වරිපණම් බදු වරිපණම් වලට යනවා ඔය යන්නේ කාට සිල්ව මහත්තයාට යනවලු එහෙම හරිද වැයකට සිල්ව මහත්තයාට සිදුනවා වසර අවසානයේ සිල්ව මහත්තයාට ඉතිරි වෙන මුදල හරි අපි බලමු ඉස්සර පොරට හම්බෙන ආදායම කොහොමද කියලා ආදායම කොහොමද එන්නේ එයා මාසෙකට රුපියල් කීයක් ගන්නවද පෙරේරා මහත්තයාගේ රුපියල් 3000 ගානේ ගන්නවා පෙරේරාගේ 3000 ගානේ ගත්තම සිල්වට කොහොමද එන්නේ පෙරේරාගේ 3000 ගානේ ගත්තොත් එහෙම සිල්වට කොහොමද එන්නේ හරි කොහොමද එන්නේ පෙරේරා මහතා ගත් ආදායම බලන්න ආදායම කොහොමද එන්නේ මුදී රුපියල් 3000 ගානේ අවුරුද්දක් නේ රුපියල් 3000 ගානේ අවුරුද්දක් ආදායම කොහොමද එන්නේ මට කියන්න ආදායම රුපියල් 3000යි මොකද්ද මාසෙකට ඒ වගේ කී ගුණයක්ද 12 ගුණයක් දොළොස් ගුණයක් ආදායම එනවා රුපියල් කීයක් ඕ ආදායම ගන්නවද රුපියල් 36000 පොර ආදායම ගත්තා නේද පොර ආදායම විදියට ගත්තා රුපියල් 36000 හරි ආදායම විදියට රුපියල් 36000ක් ගත්තා හරි වැඩේ කියන්නේ ඔව් ගෙදර වටිනාකමෙන් හරි දැන් බලන්න ගෙදර වටිනාකම රුපියල් 30000යි ආදායම සාමාන්‍ය ගෙදර හදලා ඉවරයි දැන් හරි 36000ක ආදායමක් ගත්තා
ඒ වටිනා ආගමෙන් වටිනා ආගමෙන් තමයි මොකද කරන්නේ ඒ ප්‍රාදේශ සභාවේ වාර්ෂික තක්සේරුවේ 4% පරිපාලන දෙන්න. ඔය ආදායමෙන්ද රුපියල් 36000 පරිපාලන ගිවන්නේ නෑ පරිපාලන ගිවන්නේ වෙන්නේ කාගෙන්ද? රුපියල් 30000 ගෙදර වටිනාකම ගෙදර වටිනාකමේ 104%. තේරෙනවද කතාව? ගෙදර වටිනාකමේ 104% තමයි මොකද බදු ගෙවන්න ඕනේ. බදු මුදල එහෙනම් හොයන්න. බදු මුදල එන්නේ කොහොමද? ගෙදර වටිනාකමේ 104% වසරටම. අපි අවුරුද්දකටම බලමු. අවුරුද්දකටම කීයද? 100ට වටිනාකමේ ගෙදර වටිනාකමේ 104%. ගෙදර වටිනාකමේ 104% බදු ගන්නවලු. එහෙනම් කොහොමද එන්නේ? බදු මුදල ඔය 133 පිටුම රුපියල් 30000න් රුපියල් 30000න් 104% බදු ගන්නවා. රුපියල් 30000න් 104%. බින්දු දෙකට බින්දු දෙක කැපිට යනවා. එතකොට කීයක් කියනවා රුපියල් 304ක් 1200ක් උඹ බදු ගන්නවා. හරි රජයට ගෙවන්න ඕන 1200ක්. ඒ වගේම නඩත්තු වියදම යන්නේ මොකද්ද? ඒ ආදායමේ කුලී මුදලින් 115 ගෙදර රිපෙයාර් කරන්න යනවා. එහෙනම් නඩත්තු වියදම. නඩත්තු ගෙවන්නත් ඕනේ මෙයා නේද? නඩත්තු වියදම. නඩත්තු වියදම කොහොමද එන්නේ? නඩත්තු වියදම එනවා මෙන්න මෙහෙම නේ. නඩත්තු වියදම එන්නේ කොහොමද? එයාගේ ආදායම කියන්නේ රුපියල් 36000යි. 36000න් 115. කොහොමද නඩත්තු වියදම? රුපියල් 36000න් අර භාග කරාම වගේ 115 36000න් අන්න යන්න. ඒකේ කියද්ද 115ක් එනවා. ඒකේ 115. 36000න් 115. බින්දු දෙකට මොකද එන්නේ? බින්දු දෙක කැපිට යනවා. ආ 365 වැඩි කරන්න. අපි 36 10 වැඩි කරු කී 260යි 35 වැඩි කරු 1800යි 1800යි 360යි කියද 54යි 5400ක් කියනවා. නඩත්තු වියදම කියා කියන්නේ 5400ක් කියනවා. නඩත්තු 5400. එහෙනම් මුළු වියදම කියන්නේ මුළු වියදම හොයන්න ඇසිල්ල වගේ මුළු වියදම ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා රුපියල් කීයක්ද? 1200ක්. රුපියල් 1200ක් ගියා. මෙතන නඩත්තු වල ගියා රුපියල් 5400. එහෙනම් මුළු වියදම 5400 1200යි කීයද රුපියල් බලන්න මෙතන 1000යි 6යි 6600යි රුපියල් 6600ක් ගියා එයාට මොනවද මුළු වියදම එහෙනම් ඉතිරි වෙන මුදල කීයද ඉතිරිය කීයද රුපියල් 36000ක් ආදායම ගත්තා රුපියල් 6600යි කියලා දෙන්න එහෙනම් වට ලාභයි 36000න් මොකද කරන්නේ 6600යි 6600ක් අයි මුණා ඉතිරි කීයද රුපියල් 29400ක් අවසානයේ කාටද සිල්ල මහත්තයාට ඉතුරු වෙලා තියෙනවා. තේරෙනවා කතාව? රුපියල් 29400ක් ආදායම විදියට එයාට අවුරුද්ද අවසානයේදී ඉතුරු වෙලා තියෙනවා. කොහොමයි අපි හදාගන්නේ? තේරෙනවා රුපියල් 29400ක් ආදායම විදියට ඉතින් අපි ওই පොඩි රූප කෑල්ලක් පොඩ මේ කල්පන කරලා මෙන්න මේ වගේ ඇඳගෙන පිළිවෙල හදලා බලන්න එතකොට ලස්සන උත්තර එනවා. විශාල තීරුබද්දක් ගන්නවා කියලා කියනවනේ. හරි අන්න ඒ වගේ තමයි මොකද්ද මොකක් හරි භාණ්ඩයක් පිට රටින් ගෙන්නකොට අපිට තීරුබද්දක් විදිහට ඒකේ ප්‍රතිශතයක් යම් කිසි ප්‍රතිශතයක් රජයෙන් අය කරගන්නවා. ඒකට තමයි තීරුබද්ද කියලා කියන්නේ. බලන්න මෙන්න මෙහෙම එකක් දෙනවා. නිදසුන 1. බලන්න මම නිදසුන 1 2 ටක් ගාලා කියලා ඊනවස අපි ගණන් ටික හදමු. බලන්න නිදසුන 1. බලන්න එක්තරා ඔර්ලෝසු වර්ගයක ආනයන වියදමේ 10%. 10% තීරුබදු විදිහට ගෙවනවා. හරි. 10% තීරුබදු වශයෙන් ගෙවිය යුතුයිලු. ඒකේ රුපියල් 5000ක ආනයන වටිනාකමක් ඇති ඔර්ලෝසු සඳහා ගෙවිය යුතු තීරුමදු මුදල. රුපියල් 5000ක ආනයන වටිනාකමක් තියෙන ඔර්ලෝසු සඳහා ගෙවිය යුතු තීරුබදු මුදල කීයද කියලා අහනවා. හරි. රුපියල් 5000කට ගෙවිය යුතු තීරුබදු මුදල කොච්චරද කියලා අහනවා. හරි. අපි බලමු. ඉස්සරම කියනවා කොහොමද? ඔර්ලෝසුව ගෙන්නනවා. ඔර්ලෝසුව ගෙන්නකොට ආනයන වටිනාකමේ ඔර්ලෝසු රුපියල් 5000යි. හරි. ආනයන වටිනාකමේ 10% තීරුබදු. මේක රුපියල් 5000යි ඔර්ලෝසුව. ඒකට 10% තීරුබදු ගහනවා නම් අපින් අහන්නේ
रुपियाल पंदा सीएट दहायक रुपियाल पंदा सी बिंदु बिंदु कैपिल बिंदु बिंदु कैपिल मित्र बिंदु बिंदु कैपिल इतना रुपियाल की अकेला रुपियाल पांसी या किलो मुझे तीर बद्दे नो रुपियाल की याद है रुपियाल पांसी या किलो तीर बद्द हरे वो वाली आगत का कमान है ना तक कमान है हरे ये तो वैसे निदेशों ने देखा बाला ने मान निदेशों ने एका सा निदेशों ने देखा पड़ा कीरा देना निदेशों ने एकाए निदेशों ने देखा है निदेशों ने देखे दिए ने मैंने मैं वागे का निदेशों ने देखे दिए ने वाहन है मोटर अर्धे आना ही नहीं वाटी लागे में सीए ने हैटा हाँ वाटी लागे में सीए ने हैटा मोटर अर्धे वाटी लागे में सीए ने हैटा घर और बाद या कुमार बाद सीए ने हैटा घर और बाद ये वागे में रुपया लक्ष्य विश्वा नहीं देवी ओ रुपया लक्ष्य विश्वा क्वाटी लाल कार रुपया लक्ष्य विश्वा क्वाटी कार का मुका देने तीर बाद गेवी में पास क्वच्चर की वन हो रही तीर बाद गेवी में पास से क्वच्चर की वन ये लक्ष्य देखा गेवन नो नहीं तीर बाद भी तेरा गेवन बाद लक्ष्य देखा गेवन नो हरे तो एक और दान बोले तीर बाद भी तेरा ने भी लक्ष्य देखा गेवन नो नहीं अभी बालों ये ना इस रूप तीर बाद दे हुए मुको तीर बाद दे किया के नवाद तीर बाद दे अभी टेली आगर ने बोला को हमें रुपया ल किया के नवाद विसित लक्ष्य विश्वा के नवाद लक्ष्य विश्वें सीए ने हटा लक्ष्य विश्वें सीए ने हटा तीर बाद भी धीरे आए लक्ष्य विशेष सी एट हटा तो बिंदु और बिंदु कैपिटल है ना मित्र बिंदु और बिंदु कैपिटल है ना दें क्या ना हाई वाला देख किए हाई वाला देख दोला हाई बिंदु किया तेरे काई देखा है तूना है अतरे पहाई एक काई देखा है तूना है अतरे पहाई यह ना बाद भी धीरे किया के रात दिनों हाँ लक्ष्य दोला हाथ बादु के बोला लक्ष्य विश्व के कार्य कर आर के नवे मेहट के लिए दावा लक्ष्य दोला हाथ बादु के बन लो तेरों का दा लक्ष्य दोला हाथ बादु के बन लो अरे लक्ष्य विश्व कार्य का පිරරටේ ද මෙහෙට ගේන්න තව ලක්ෂ 12ක බදුක් ගෙවන්න ඕන. හරි. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල කොහමද එන්නේ? ඒක සාධාරණ නෑ වගේනේ. මුළු මුදල අපිට ගන්න පුළා රුපියල් ලක්ෂ 20යි. කාර්යකේ වටිනාකම කීයද? ලක්ෂ 20යි. බද්ද කීයද? ලක්ෂ 12යි. බද්ද කීයද? ලක්ෂ 12යි. ඒ දෙකම මොකද වෙන්න ඕනි? එකතු කරන්න ඕනි මෙද. ඒ දෙකම එකතු කර බින්දුවයි 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 2යි 3යි. කීයක් ගෙවන්න ඕනි? 30 ලක්ෂ लक्ष्य दिस देखा लक्ष्य दिस देखा गेवी होते नहीं लक्ष्य दिस देखा गेवन नो ने अपने वाहन या गन्नन तेरे में कहता पीटर नाटी वाहन है जापान वाहन है कि मिलने का नो ना वो आगे गेवन आता है मिलने का नहीं हमें हमें दे लक्ष्य से ना हम वाहन है फारन है बड़ा कल बहुत चला देखा हरे अभी दम बालों बुद्धि हाय मनी गाने दा हादाग ने दा हादर एक अभ्यास पीटू आगे कसी हादरिस तूने दा हादर एक अभ्यास अभी हाय मनी गाने दा या बालन दा हादर एक अभ्यास ओके इलाम आदाय बलबूदे दर एक अभ्यास हाईवनी गाने करेंटी करे हाईवनी गाने करें हाईवनी गाने बल रुपये हदरी सीत कल सद हाई कर तीन बात प्रतिशत सीए विस्तना गेवी बदल हर रुपये हदरी सीए विस्ताक मन बदक हनवा सीए विस्ता बदक हनवा अहने बदल को दर एक अभ्यास दाहतर एक अभ्यास दाहतर एक अभ्यास अभी कथा कर इन हरी हाईवनी गाने हाँ शीत कारण तीन फ्रिज का फ्रिज का तीन फ्रिज का तीन फ्रिज की रुपया हतलिस आनाइन के मीन रुपया हतलिस रुपया हतलिस आनाइन के मीन आनाइन मीन रुपया हतलिस शीत सदा शीत करने सदा आयकर बदल शीत विस्तना మాదు ప్రతిశత సీఎన్ మిస్ అయినా మహాని తీరు మధుల ముందల తీరు బద్ద అంటే తీరు బద్ద కేరుది తీరు బద్ద కొహమది అండి ఆనాయనికి వడ్డీలకు రూపాయలు 40000 కియద లేమోయల లేమో రూపాయలు 40000 కియద బదు గాని 100ట 20 100ట కియ గన్నవద 100ట 20 బదు గహరవనా 100ట 20 నం గెవియది బదు ముందల విత్రై హలదిన సంపూర్ణ ముందల లేమి బదు ముందల ఆహనేకి విత్రక ఉత్తర దేవుది ఏతోర ఎనవా దేవరక హతర కియద 8යි बिंदु तुना है ना रुपया की एक बादु का हाल है रुपया 8000 बादु का हाल नहीं बुद्धि की एक केलो मदे रुपया 8000 के बादु बादु वितरा केलो रुपया 8000 तेरे लोग का था अन्नो हम आधा लो इन्हें बस हाथ तो निकाले बराबर हाथ तो निकालना रुपया 12000 क्वाटिरा कैमरा वक आना इन्हें क्रीमी दी
තීරු බදු මුදල රුපියල් 3000යි නා බදු ප්‍රතිශතේ කැමරාවක් ගේනවා කැමරාවක් ගේනවා කැමරාව ගෙන්නනකොට ආනයනයේදී මොකද වෙලා තියෙන්නේ ආනයනයේදී ඒකේ වටිනාකම රුපියල් 12000යි හරි 12000යි කැමරාව 12000යි කැමරාවක් ගෙන්නනකොට රුපියල් 3000 බදු ගන්නවා රුපියල් 3000ක් බදු ගන්නවනะ අහන්නේ බදු ප්‍රතිශතේ කොහොමද බදු ප්‍රතිශතේ හොයන්නේ රුපියල් 12000ට 3000යි නා ප්‍රතිශතය කියන්නේ 100ට කීයද ප්‍රතිශතයක් කියන්නේ හැමතිස්සෙම 100ට කීයද කියලා හොඳයි ප්‍රතිශතයක් කියලා හැමතිස්සෙම අහන්න මුදී 100ට කීයක්ද කියලා හරි අපි බලමු බදු ප්‍රතිශතය බදු ප්‍රතිශතය බදු ප්‍රතිශතය අපි ගන්නවා කොහොමද එන්නේ රුපියල් 12000ට නම් රුපියල් 12000ට නම් කීයක් ගන්නවද රුපියල් 3000ක් ගන්නවා බදු රුපියල් 12000ට නම් බදු ගන්නවා රුපියල් 3000ක් හරි 12000ට නම් 3000යි අපි ගන්න ප්‍රතිශතය ප්‍රතිශතය නම් වැඩි කරන්න ඕනේ කියන්නේ 100ට 100 12000ට නම් 3000යි අපි ප්‍රතිශතයක් හොයන්න ඕනේ නිසා වැඩි කරන්න ඕනේ කියන්නේ මොකද 100ට 100ෙන් වැඩි කරන්න තේරෙනවා කතාව 100ට 100ෙන් වැඩි කරන්න හොඳයි කට්ටිය උත්තර දාරන එමය රුපියල් වලට රුපියල් කැපෙනවා බින්දු 3ට බින්දු 3 කැපිලා ගියා 3ව 1යි මෙතන 3ව කීයද 4යි 100 බෙදපන් 4 100 4 බෙදාගත්තා කීයක් වෙනවද 100ට 25ක් වෙනවා හොඳයි එතන හරි කට්ටිය හරි 100ට 25ක බදු මුදල බදු ප්‍රතිශතය කොච්චරද 100ට 25ක බදු ප්‍රතිශතය අයි මොලේදක් කියන්න කොහොමද එන්නේ රුපියල් 12000යි වටිනාකම 12000ට රුපියල් කීයක් බදු ගහලා දෙනවද රුපියල් 3000ක් බදු ගහලා දෙනවනේ රුපියල් 12000ට රුපියල් 3000ක් බදු ගහලා දෙනවා අපෙන් අහන්නේ බදු ප්‍රතිශතය රුපියල් 12000ට රුපියල් 3000ක් බදු ගහලා දෙනවනම් අපෙන් අහන්නේ 100ට කියන ප්‍රතිශතය කියන්නේ හැමතිස්සෙම 100ට අගේ 100ට කියන් ගහලා දෙනවා 100ට නම් 25යි කියන්න පුළුවන් 12000ට රුපියල් 3000යි නම් 100ට කියන 125යි කියලා කියන්න පුළුවන් හරි එහෙනම් 8 වෙනි ගාන බලන්න 8 වෙනි ගාන කියන්නේ මෙන්න මේ වගේ එකක් 8 වෙනි එක කියන්නේ 0 රත වර්ගයක් ආනයනයේදී 130ක තීරු බදු ප්‍රතිශතය කාය කරනවා තීරු 0 රත ආනයනයේදී කොච්චරද 100ට කොච්චරද 100ට 30 150කට 100ට 50ක තීරු බදු මුදලක් අය කරනවා 100ට 50ක තීරු බදු ප්‍රතිශතයක් අය කරනවා නම් අපි අහන්නේ මොකද කරන්නේ තීරු බදු ගෙවීමෙන් පස්සේ තීරු බදු වටිනාකම රුපියල් කීයද 450000 450000ක් වුණා නම් තීරු බදු ගෙවීමට පෙර වටිනාකම කීයද 100ට 50ක් බදු ගහලා අපි හිතමු එක එක විදිහට ගණන් අහනවා ත්‍රීවිල් එකක් තියෙනවානේ ත්‍රීවිල් එකක් තියෙනවා ත්‍රීවිල් එක මොකද වෙනවා දෙන්නේ ත්‍රීවිල් එක තීරු බදු ගෙවීමට පෙර තීරු බදු ගෙවීමට පෙර කොහොමද 150ක තීරු බද්දක් ගහලා දෙනවා 150ක තීරු බද්දක් ගහලා දෙනවා ගෙවීමේ පසු උට ගෙවන්න වෙන තීරු බද්දක් ගෙවලා කීයක් ගෙවන්න උනාද රුපියල් 450000ක් ගෙවන්න වෙනවා හරිද 100ට 50ක් ගෙව්වට පස්සේ රුපියල් 450000ක් වෙනවා තේරෙනව කතාව අපි මෙහෙම හිතමු මම මෙහෙම කියන්නම් හරි වක ක්‍රම දෙකක් ඉදලා තියෙනවා මම මෙහෙම කියන්න මේකේ වටිනාකම x කියලා ගත්තොත් එහෙම හරි මේකේ වටිනාකම x කියලා ගත්තොත් එහෙම x කියන් කියද 100ට 50ක් ඔව් x කියන් 100ට 50ක් උයි x උයි මම ක්‍රම දෙකකට හදලා පෙන්නනවා ඉස්සර අමාරු ක්‍රමෙන් හදන්න කොහොමද එන්නේ මේකේ වටිනාකම x කියලා ගත්තොත් එහෙම x වටිනාකම x කියලා ගත්තොත් x එකතු කිරීම අය මොකද්ද x කියන් උත් 100ට කියද 100ට 50ක් ගහපුවාම තමයි ඔක්කොම තමයි ගෙවලා තියෙන රුපියල් කියද 450000 තේරෙනවා කතාව මේ වටිනාකම x උයි වටිනාකමයි මේ දෙන්නේ මොකද්ද ඒ වටිනාකමේ 100ට 50ක බදු මුදලයි එකතුව තමයි රුපියල් කියන්නේ 450000 තේරෙනවා කතාව එහෙම කියලා අපිට x හොයාගන්න පුළුවන් ඒක ටිකක් අමාරු වෙයි හරි කමන්නේ බලමුකෝ අපි කිව්වොත් එහේ මේ x උයි x ගෙන් 100ට 50ක් උයි එකතු කරගත්තාම කීයක් කියලා නේද මේ තියෙන බදු මුදල මේ තියෙන බදු මුදල මේ තියෙන වටිනාකම දෙකම තමයි රුපියල් කියන්නේ 403යි හා එතකොට හරි මුදේ හොඳයි එල 5ව 1යි මෙතන 5ව 1යි මෙතන 2යි එතකොට එනවා කොහොමද x දාන කීයද දෙකෙන් එකයි x ඔය එකතු කරගත්තාම රුපියල් කීයද 450000 තේරුණා මේක මේක ඇත්තටම තියෙන එකයිනේ යට දෙක එකයි මෙතන 2යි දෙල්ලගේ පොදු හරිය දෙකක් කියලා ගත්තොත් එහේ මෙතන එනවා කොහොමද මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ එහෙනම් කොහොමද 2x දාන මෙතන x 450000යි එතකොට එනවා කීයද 3x බෙදීම 2 සමානයි රුපියල් 450000යි හරිද එතකොට මේ බෙදීම දෙක එහා පැතර යද්දී ගුණ කිරීම දෙකක් එනවා මේ බෙදීම දෙක එහා පැතර යද්දී මොකක්ද වෙන්නේ බෙදීම දෙක එහා පැතර යද්දී ගුණ කිරීම දෙකක් එනවා
මේ ගුණ කිරීම තුන මෙහා පැත්තේ ඇති බෙදීම තුනක් වෙනවා ටිකක් අමාරු එක මේ තුනේම එකයි මෙතන 45 15 සරත් දෙක x වෙනවා වටිනාකම වෙනවා රුපියල් කියන්නේ ලක්ෂ 3 ඔව් හරි ලක්ෂ 3 කොහොමද මම ඒක හැදුවේ x උයි x දෙම් භාගිකුයි 150 නේ 150 කුයි එකතු කරගත්තාම කීයක් එනවනු මුළු මුදල එනවනු රුපියල් 450000 දෙනවා කතා අපි කියනවා කොච්චරක්ද x කෙනෙක් කෙනයි x බෙදීම 2යි එකතු කරගත්තාම කීයක් එනවා 450000ක් එනවා නේ බදු මුදල එනවා කියද 400000 මුළු මුදල එනවා කියද 450000ක් එනවා නะ අපෙන් අහන්නේ මොකද්ද 450000ක් එනවා නะ අපෙන් අහන්නේ x වලගේ කොහොම සොලු කරගන්න බලමු මෙතන ඇත්තටම එක මෙතන බෙදීම දෙකක් තියෙන්නේ පොදු හරය ගත්තා දෙක මෙතන දෙකෙන් වැඩිලා උඩත් දෙකෙන් වැඩිලා අපි විජී බා කරා අන්න ඔය විදිහට හදා ගන්න උනා ඒක ටිකක් අමාරුයි වගේ නේද ඔය පියවර ටිකක් අමාරුයි වගේ මම තාම ලේසි ක්‍රමයක් කියන්න දෙක ක්‍රමය මේක ටිකක් ලේසි වන්දර බලන්න දෙක ක්‍රමය මම මෙහෙම ඒක ගොඩක් ලේසි නිසා ඔව් මෙහෙම කිව්වොත් එහෙම ඔව් අපි කිව්වොත් එහෙම මොකද මෙහෙම කිව්වොත් එහෙම හොඳට අහ ගන්න දැන් මෙහෙම එකක් අපි කිව්වොත් එහෙම මේකේ අපි මොකද 150ක බදු මුදලක් ගෙවනවා කිව්වොත් එහෙම අපි රුපියල් 100ක මාඩ් එකට කීයක් ගෙවන්න ඕනේද 50ක් බදු ගෙවන්න ඕනේ ඔක්කොම කීයක් ගෙවන්න ඕනේ 150ක් ගෙවන්න ඕනේ තේරෙනවද කතාව අපි රුපියල් 100ක මොකක් හරි දෙයක් ගෙනාවොත් එහෙම කීයක් ගෙවන්න ඕනේද රුපියල් 150ක් ගෙවන්න ඕනේ එහෙනම් අපි මේකේ වටිනාකම මොකද x කියලා ගත්තොත් එහෙම x කියන්නේ කොච්චරද හා අපි කිව්වොත් එහෙම හරි අය කියන්න බලන්න අපි කිව්වොත් එහෙම මේ x කියන එකේලා කිව්වොත් එහෙම x කියන ඔය අය හදමු x කියන එකේලා කිව්වොත් එහෙම පුතේ x ගෙන් කීයක්ද අපි රුපියල් 100ක භාණ්ඩයක් ගත්ත දේ 150ක බදු ගන්නවා කියන්නේ 150ක බදු ගන්නවා කියන්නේ හොඳට අහ ගන්න 150ක බදු ගන්නවා කියන්නේ අපි මොකද කරන්නේ මාක් හරි භාණ්ඩයක් ගත්තොත් එහෙම එයා රුපියල් 100කට අපි කීයක් ගෙවන්න ඕන රුපියල් 150ක් ගෙවන්න ඕන රුපියල් කීයක් ගෙවන්න ඕනේ රුපියල් 150ක් ගෙවන්න ඕන රුපියල් 100ක් කියනකොට නම් රුපියල් 150ක් ගෙවන්න ඕනේ කොහොමද රුපියල් 100 එක්කෙනෙකුට නම් කොච්චරද රුපියල් 150ක් ගෙවන්න ඕනේ හරි අපි බලමු එහෙනම් කොච්චරද රුපියල් x එක්කෙනෙකුට ගෙවපුවාම කීයක් වෙනවද x එක්කෙනෙකුට ගෙවපුවාම කීයක් වෙනවා කියනවාද රුපියල් 450000ක් වෙනවා මේ 100 එක්කෙනෙකුට 150ක් ගෙවනවා x එක්කෙනෙකුට එහෙම බදු ගත්තාම කීයක් වෙනවා 450000ක් කියලා කියනවා අන්න ඕක තමයි ලේසි විදිහ ඉන්නවට බිඳුව කැමරා මෙතන 5වා 3යි මෙතන 5වා 2යි. එතකොට x කියන එක කියලා සමානයි කොහොමද එන්නේ? මේ බෙදීම දෙක මේ පැත්තට යද්දි මොකක්ද එන්නේ මුදේ? 450000 ගුණ කිරීම දෙක බෙදීම 3. ඒක ලේසි. 3ේම 15. 15 සර දෙක. 15 සර දෙක කියකියනවා. 15 සර දෙක අපිට ලියන්න පුළුවන්. කිය 3යි තව බිඳුව 1යි 2යි 3යි 4යි. කීයක් එනවද? රුපියල් 103යි කියලා ලියගන්න. ඒක ලේසි. එහෙම හදන එක ලේසි පුතේ. අරක යනවා කියන්නේ පොඩ්ඩක් වටයක් කරනවා. ඒක ටිකක් අමාරු. හරි. තේරුම් ගන්න try එකක් දෙන්න. එහෙමයි කියන්නේ. අපි කලින් කිව්වේ ඔයාලා ලියන එක මම කියන්නම්. ඔයාලා ලියාගන්න. x gen උයි x gen 150කුයි. x gen උයි x gen 150කුයි. බදු මුදලන්නේ එකතු දෙකේම එකතුව තමයි කියන්නේ රුපියල් කීයද? 450000යි. දෙකේ එකතුව තමයි රුපියල් 450000යි කියන්නේ. මම මේක ලියාගත්තා x මෙයා 100යි 50යි කපකට 50යි 1යි 50යි 2යි x බෙදීම 2යි කියලා ලියාගත්තා. මෙයා x කියලා ලියාගත්තා. මෙයා මොකද x බෙදීම 2යි කියලා ලියාගත්තා. ඒ දෙන්නා එකතු කියන 450000යි. කීයද? 450000යි නෝ. දැන් පොදු හරය ගත්ත 2යි කියලා මේ. මෙතන 1යි මෙතන 2යි. මෙයා දෙකෙන් වැඩි වුණා. එහෙනම් උඩත් වැඩි වෙනවට කීයද? දෙකෙන්. උඩ දෙකෙන් වැඩි වුණාම කොහොමද එන්නේ? දෙවරක් x 2යි x ධන x. කීයක් කියනවා 450000යි. දැන් මේ බෙදීම දෙක එහා පැත්තට ගියාම මොකක්ද වෙන්නේ? ගුණ කිරීම දෙකක් වෙනවා. හරි. බෙදීම දෙක එහා පැත්තට ගියාම ගුණ කිරීම දෙකක් වෙනවා. එතකොට කොහොමද වෙන්නේ? මෙයා ගුණ කිරීම දෙක. මේ ගුණ කිරීම තුන මෙහෙට යද්දි බෙදීම තුනක් වෙනවා. ගුණ කිරීම තුන මේ පැත්තට යද්දි බෙදීම තුනක් වෙනවා. එහෙනම් දැන් කියන්න මේ 3යි 45 කපකට 15. 15 ගුණ කිරීම දෙක කීය 30යි. එහෙනම් එනවා ලක්ෂ 3යි කියලා. කීයක් වෙනවද? ලක්ෂ 3යි කියලා අපිට ලියා ගන්න පුළුවන්. කීයකව ලක්ෂ? දැන් 9 වෙනි ගානත් ඇදුවා. හරි හොඳයි ලක්ෂ 3යි කියලා මෙයා හරි එහෙම ගන්න පුළුවන් ඊතර 56000 ලක්ෂ 3යි කියලා ගත්තා ඒ වගේම මෙතන නෝ කොහොමද x කින් 100ට 150 x කින් 100ට 150ක් ගත්තා ඇයි x කින් 100ට 150ක් කිව්වේ දෙවෙනි ක්‍රමය x කින් 100ට 150ක් කිව්වොත් 100 භාණ්ඩයක් නම් අපි 100ට 50ක පොලි කියන්නේ කීයද තව 150 තව 50ක් වැඩිපුර දෙන්න ඕනේ එහෙනම් එහෙම හදලා ගන්නත් පුළුවන්
ඒක තමයි අපි කරේ පොඩි හොඳයි හරි නාමෙනි ගාන බලන්න නාමේ නාමෙනි එකේ තියෙන කොහොමද බලන්න නාමෙනි එකේ තියෙන කොහොමද එන්න එන්න ටිකක් අමාරු වෙනවා රුපියල් 50000 වටිනා නිමියනු තොගයක් අපනයන කිරීමේදී 112ක් වතු ගන්න ඕන රුපියල් 50000ක් वटीन निमियाँ रुपया पनास्ता वटीन निपियाँ रुपया සියයට 12 හැම මුඩක් ගාල තීරමද මුදල හොයන්න තීරමද මුදල සමානයි කොහොමද රුපියල් 50000ට රුපියල් 50000ට 100ට 12 රුපියල් 50000ට 100ට 12ක් වෙනවා බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා 5වරක් 12 5වරක් 12 කියන්නේ 5වරක් 12 60යි 5වරක් 12 60යි තව බින්දු දෙකයි රුපියල් 6000 තීරමද මුදල ගත්ත නේද රුපියල් 6000 තීරමද මුදල එහෙනම් අහන්නේ මොකද්ද රුපියල් 6000ක් ගත්තා නම් ඇඳුම් තොගයේ මුළු වටිනාකම කොහොමද එන්නේ මුළු වටිනාකම අපිට ලියා ගන්න පුළුවන් අතර රුපියල් 50000යි රුපියල් 50000ට එකතු වෙන්න ඕනි කීයදද රුපියල් 6000ක් එකතු වෙයි රුපියල් 50000ට 6000ක් එකතු වුණොත් රුපියල් කීයද 56000ක් එකතු වෙන්න ඕනි කීයද පුතේ ඉන්නේ රුපියල් 56000ක් එකතු විය යුතුයි හරි රුපියල් 56000ක් එකතු වෙන්න ඕනි හරි ඊට පස්සේ 10 වෙනි ගානත් අපි බලමු හරි 10 වෙනි ගානත් අපි බලන්න තේරෙනවා කතාව මේ රුපියල් 50000ක් වටිනා රෙදි තෝගයක් තියෙනවා මේකේ 100ට 12ක් තමයි තීරමද 50000ට 100ට 12 50000ට තමයි 100ට 12ක් බදු වෙලා තියෙන්නේ 50000ට 100ට 12 නම් අපි වැඩි කරන්න ඕනි කීයද රුපියල් 6000ක් ආව එහෙනම් මුළු වටිනාකම 50000ට 6000ක් එකතු කරොත් කීයද 56000ක් වෙනවා 56000ක් වෙනවා හරි අපි බලමු 10 වෙනි ගාන දහවෙනි ගාන තියෙන මෙහෙම එක්තරා යතුරුපැදි වර්ගයක් ආරයිනේ කිරීමේදී එහි වටිනාකමේ 15 15 තීරුබදු වශයෙන් ගෙවිය යුතුයි යතුරුපැදි ආරයිනික වටිනාකම රුපියල් 172000යි නා යතුරුපැදි ආරයිනික වටිනාකම රුපියල් 172000යි නා අහන්නේ තීරුබදු ගෙවීම පසු යතුරුපැදි වටිනාකම තීරුබදු ගෙවීමෙන් පසු යතුරුපැදි වටිනාකම කොහොමද එන්නේ අපි ඉස්සර ඔගේ යතුරුපැදි වර්ගය 115 තීරුබදු ගෙවනවා වටිනාකම රුපියල් 175යි එහෙනම් අපි ගත්තොත් එහෙනම් මොකක්ද එන්නේ යතුරුපැදි ආනයින වට අපි කිව්වොත් එහෙනම් තීරුබදු ගෙවීමෙන් පසු කොහොමද එන්නේ 175000ට 175000ට ගෙවනවලු කීයද 115 එහෙනම් තීරුබද්ද හොයන්න 175000ට 115 තීරුබද්ද කීයද තීරුබද්ද හොයා ගන්න පුළුවන් කීයද රුපියල් 175000ට කීයක්ද 100ට 15. ඕක එකපාරම හොයන්න පුළුවන් කොහොමද? 100ට ඉස්සරහට 150යි වැඩි කරා වගේ කීයද? 100ට 115යි වැඩි කරනවා කිලින්ම අගේ ගන්න බෑ. මම මේක සුළු කිලිමේ පහසුවට මේ මහදල එකතු කරනවා. ඒක ලේසි වගේ මට දැනෙනවා. ඔයාලට ලේසි විදිහට ඔයාලා වැඩි කරමු. 175 වැඩි කරන්න කීයද? 15. 175 15 වැඩි කරගත්තා කීයද? 175 15. කොහොමද එන්නේ? 5 25යි පසරකට කීයක් වෙනවද? පසර 5 25යි පසරකට 35යි 2යි 37යි ඉතිරි 3යි පසරක 1 5යි 3යි 8යි මෙතන බිංදුවක් දානවා මෙතන එනවා කීයද? 175ම තමයි. මෙතන එනවා කීයද උදේ? මෙතන ඉස්සරවා කීයද? 5යි 12යි ඉතිරි 1යි 8යි 8යි 16යි ඉතිරි 1යි ඩෝන්ට් ස්පීක් කතා කීයක් වෙනවද? රුපියල් 26යි 25යි බිංදුවක් කියලා කියා කියලා 26250ක් බද මුදල ගත්තා එහෙනම් මුළු මුදල හරි මුළු මුදල එනවා කියලා මුළු මුදල හොයා ගන්න පුළුවන් කොහොමද එන්නේ රුපියල් 175000ට 175000ට කීයක් එකතු කරන්න ඕනේද 175000ට එකතු කරන්න ඕනේ 26250 එකතු කරා 26250 බින්දුවට බින්දුවයි මෙතන 5යි 2යි 11යි ඉතිරි 1යි 1යි 2යි 3යි 10යි ඉතිරි 1යි 2යි කීයක් වෙනවද අන්තිම වෙනවා වටිනාකම එහෙනම් කීයද ආවේ
කියකිනා රුපියල් දෙලක්ෂ 1250 ගෙවන්න ඕනේ දෙලක්ෂ 1250 දෙලක්ෂ 1250 ගෙවන්න ඕනේ ඔය දෙලක්ෂ 1250 ගෙවලා තමයි මෙයා බාණ්ඩ ගේන්නේ කඩේට ගේනවා දෙලක්ෂ 1250 ගෙවලා ඊට පස්සේ ඒකෙම තුන 10%ක්ම ලාභ දීපෙන තැවැඩක් නැහැ විකුණන්නේ මුදලාලි ඉපැත්තේ 10%ක් ලාභයක් තියාගන්න හදුවා එහෙනම් 10%ක ලාභයක් තියෙනවා නේද අපි ලාභේ බලමු ලාභේ ගත්තොත් එහෙම කොහොමද එන්නේ මුදලාලි දැන් බාණ්ඩ යතුරුපැදියේ ගේන්නේ කියන රුපියල් රුපියල් කීයද 20 මොකක්ද 2,1250ට 2,1250ට ඒකෙන් 100ට කීයක ලාභයක් ගන්නවද 10%ක ලාභයක් ගන්නවද බින්නොට බින්නයි බින්නොට බින්නයි කියනවා එහෙනම් කීයක ලාභයක් උඩ තියෙනවද 20,125ක ලාභයක් තියෙනවා 20,135ක ලාභයක් තියෙනවා 125ක ලාභයක් තියෙනවා ඊට වඩා මොකද්ද එහෙනම් විකුණුම් මුල විකුණුම් මිල මොකද ඉන්නවද විකුණුම් මිල අපි ගත්තොත් එහෙම කීයක්ද මෙතන දෙනවා 2,1250ට එකතු වෙන්න ඕනේ 20,125 කීයද එකතු වෙන්නේ 20,125 බින්දයි 5යි 5යි 5 2යි 7යි 2යි 1යි 3යි 1යි 1යි බින්දුවයි දෙකයි දෙකයි මෙතන දෙකයි එහෙනම් සම්පූර්ණ විකුණුම් මිල එනවා කියද්ද අපිට කියන්න බුණා 221375 කීයකද විකුණලා තියෙන්නේ 221375කට විකුණලා තියෙන්නේ මොකද තමයි අවසාන විකුණුම් මිල කඩේට ආපුව තේරෙනවද එක එක දැන් වලින් බදු වෙවිලා බදු වෙවිලා බදු වෙවිලා අන්තිමට අපි මොකද කරන්න ඕනේ සෑහෙන්න ලොකු වියදමක් කරන්න ඕනේ මම මේ දෙය හදාගන්න දෙනවා කතාව හරි අපි එහෙමනම් හෙට කතා කරමු දැන් මොකක්ද හරි ඊළඟට වැදගත් මේක මොකද ආදායම් බදු කියේ හරි ආදායම් බදු පදනම් එන්නේ පුද්ගලෙක් ගන්න ආදායම් බදු හරි මොදේ නැව ඔක්කොම දෙනවන් සන්නයි අපි පටන් ගමු එදා අපි අන්තිම වෙන කතා කරේ මොනවද අපි ප්‍රධාන බදු වර්ගයක් ගැන කතා කරා මොකද ඉස්සරව තීරු බදු ගැන ඊට කලින් අපි කතා කරා මොනවද පරිපණම් බදු වරිපණම් බදු සහ තීරු බදු ගැන කතා කරන්නේ මොදේ හරි වරිපණම් බදු කියන්නේ මොකද්ද වරිපණම් බදු කියන්නේ අපි ප්‍රාදේශ සභාවක නැත්නම් නගර සභාවක් වගේ සීමාවක් තුල ජීවත් වෙලා ඉන්නකොට ප්‍රාදේශ සභා සීමාවක් තුල නගර සභා සීමාවක් තුල වගේ එක ජීවත් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ ජීවත් වෙලා හරි මොකක් හරි දේපලක් හෝ මොකක් හරි දෙයක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕනි අපි නගර සභාවට හෝ ප්‍රාදේශ සභාවට මොකද කරන්න ඕනි වරිපණම් බද්දක් ගෙවන්න ඕනි එතකොට එතන වැදගත් දෙයක් කිව්වම මම මොකද්ද කාර්තුවක් කියන්නේ මොකද්ද කියලා කාර්තුවක් කියන්නේ කාලක් අවුරුද්දේ කාලක් කාලක් කියන්නේ මාස 3ක ප්‍රමාණයක් කාර්තු 4ක් තියෙනවා අවුරුද්දේ කියලා කිව්වා හරි ඔහොම කතාවක් කිව්වා ඊට පස්සේ කතා කරා තීරු බදු ගැන තීරු බදු කිව්වේ අපි පිට රටකින් යම්කිසි දෙයක් ආනයනය කරද්දී හෝ අපේ රටේ දෙයක් අපි අපනයනය කරද්දී අපි රේගුව විසින් මොකක් හරි බද්දක් අය කරනවා නේද රේගු නිලධාරීන් විසින් බද්දක් අය කරනවා රජයට මොකක්ද මේ බද්ද අපි කිව්වා ඒකට තීරු බද්ද කියලා රේගුව විසින් මොකද කරන්නේ රටවල් අතර බාණ්ඩ හුවමාරුවේදී බාණ්ඩ එහාට මෙහාට කරද්දී අය කරන බදු එකට තමයි අපි කිව්වේ මොකද්ද කියන්න මොකද මොන බද කියලා මේ අපි එතන කිව්වා තීරු බද්ද කියලා හරි ඊට පස්සේ අද පට්ට වැදගත් එකක් කරනවා මෙන්න මේක හොඳට තේරුම් ගන්න පුතේ ආදායම් බදු අපි යම්කිසි ආදායමක් හරි පුද්ගලෙක් යම්කිසි සීමාවකට එහා ආදායමක් ගත්තොත් එහෙම මොකද කරන්නේ වැඩිපුර ආදායමක් ගත්තොත් රජයට යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ හරි ඒක දේශපාලන හැටලෙන්ද වළංගුලෑ අනිත් අහිංසක මිනිස්සු ගන්න ආදායමක් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා නම් මොකද කරන්නේ ඒකේ කොටසක් අනිවාර්යයෙන් රජයට ගෙවන්න ඕනේ හරි බලන්න මෙන්න මේ වගේ දෙයක් බලන්න මෙන්න මෙහෙම 141 පිටුවේ තියෙනවා ඔය 2013 මහා බැංකු වර්තාවුද 2013 මහා බැංකු වර්තාවේ ඔබට ආරම්භ දෙන්නේ බලන්න අවුරුද්දටම 5,00,000ක් ට වඩා හැමෝම එකතු කරන ලබුදේ අවුරුද්දට 5,00,000ක් කියන්නේ සාමාන්‍යයෙන් මාසික රුපියල් 40,000ක් විතර පඩියක් හරි මොකද එන්නේ අවුරුද්දකටම 5,00,000ට වඩා අඩුවෙන් ගත්තොත් විතරයි බදු ගෙවන්නේ නැත්තේ හරි නැත්තම් හැම අවස්ථාවකම මොකද කරන්නේ හැම අවස්ථාවකම බදු ගෙවන්න ඕනේ කියද අවුරුදු 5,00,000ට වඩා 5,00,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් කියවොත් එහෙම මේ ඊළඟ 5,00,000 කියන්නේ ඒකයි පුතේ ඊළඟ 5,00,000 කියන්නේ පළවෙනි 5,00,000ට වඩා නෑ ඊළඟ 5,00,000 කියන්නේ 5,00,000 සිට 10,000 දක්වා 5,00,000 සිට 10,000 දක්වා කියද 4%ක් ඊළඟ 5,00,000 කියන්නේ 10,000 සිට 15,000 දක්වා 8%ක්
ඊළඟ ලක්ෂ 5 කියන්නේ ලක්ෂ 15 ඉඳන් ලක්ෂ 20 දක්වා 112ක් අන්න ඒ ආදී වශයෙන් බඳු ගෙවන්න ඕන හරි ඔයාලා ගණන් හදද්දී පැහැදිලි වෙයි කියලා හිතනවා මෙන්න මේ වගුවෙන් තමයි ගොඩක් වෙලාවට ගණන් අහලා තියෙන්නේ අපි යෝගේ නිදසුණක් කරලා බලමු එතකොට හොඳට තේරෙමුද ඔයාලට බලන්න මෙන්න මෙහෙම එක මම මේ නිදසුණ දෙකම කරන්න ටිකක් අමාරු එකක් සාමාන්‍ය එක්තරා ව්‍යාපාරිකෙක් වාර්ෂික ආදායම විදියට ගන්නවලු කියද්ද 16 ලක්ෂ 50000 අවුරුද්දේම 16 ලක්ෂ 50000ක් ව්‍යාපාරිකෙක් ගන්නවලු හරිද ඒ සඳහා ඔහු ගෙවිය යුතු මුළු ආදායම බද්ද කීයද කියලා අරෝ ඒ සඳහා ඔහු කොච්චර ආදායම් බද්දක් ගෙවන්න ඕනද කොච්චර ප්‍රමාණයක් ආදායම් බදු වශයෙන් ගෙවන්න ඕනද කියලා අහනවා පුතේ කොහොමද අපි ඒක හොයන්නේ බලන්නකෝ උගේ ආදායම කීයද 165000යි නේද 165000ක ආදායමක් තියෙනවා මං කිව්වා වගුව තේරුම් ගන්න හොඳට පුතේ හරි මොකද උනේ පළවෙනි ලක්ෂ 5ට බදු නැහැ ඊට පස්සේ 5 ඉඳන් 10 දක්වා කීයද 105යි ඊට පස්සේ 10 ඉඳන් 15 දක්වා තවත් 100ට කීයද 104යි 108යි අන්න එහෙමම බද්ද වැඩි වෙනවා ගන්න ආදායම වැඩි වෙන විට අන්න ඒ ආකාරයට බද්ද වැඩි වෙනවා අපි එහෙනම් ලක්ෂ 5ේ ගොඩවල් වලට කඩාගමු උගේ ආදායම ඒ මනුස්සයාගේ ආදායම නිදසුන දෙක කියලක පුතේ පිටුවන් 141 මං කරන්නේ හරි නිදසුන දෙක කියන එක උගේ ආදායම කොහොමද කියන්නේ උගේ ආදායම මෙන්න මෙහෙමලු පොරගේ ආදායම කියලා කියලා තියනවාද 16 ලක්ෂ 50000යි හොඳට තේරුම් ගන්න නේ උගේ ආදායම රුපියල් 16 ලක්ෂ 50000යි 16 ලක්ෂ 50000 ලු ආදායම හරි ආදායම 16 ලක්ෂ 50000යි ඔය භාගයට දෙනවද ඔව් ඔව් බද හරි 16 ලක්ෂ 50000යි 16 ලක්ෂ දෙනවා මොකද්ද වගුව විභාගයට දෙනවා වගුව දෙනවා පුතේ ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවොත් විභාගයට වගුව දෙනවා බය වෙන්න එපා ඒක කඩපාඩම් කරන්න ඕනේ නැහැ හරි අපිට කිව්වොත් එහෙම 16 ලක්ෂ 50000 මෙහෙමයි අපි දැන් කොහොමද මේ කතාව තේරුම් ගන්න වගුවේ කොහොමද එන්නේ පළවෙනි ලක්ෂ 5ට මොකද වෙන්නේ කිසිම බද්දක් අය කරන්නේ නැල්ලු පළවෙනි ලක්ෂ 5ට බද්දක් අය කරන්නේ නැහැ එහෙනම් ඉස්සරම ලියාගන්න පළවෙනි ලක්ෂ 5 පළවෙනි ලක්ෂ 5ට බද්ද කියන්නේ 100ට 0.0යි. බද්දක් අය කරන්නේ නැහැ කියන්නේ 100ට නම් කියන්නේ 100ට 0.0යි. මොකද බද්ද පළවෙනි ලක්ෂ 5ට 100ට කියද 0.0යි. දැන් 16 ලක්ෂ 50000ක් තියෙනවා. 16 ලක්ෂ 50000න් ලක්ෂ 5ක් අයින් වෙලා ගියා. ලක්ෂ 5ක් අයින් වුණාම තව කීයක් ඉතිරියද? 16 ලක්ෂ 50000න් පළවෙනි ලක්ෂ 5 අයින් කරපුවම තව කීයක් තියෙනවද? 16 ලක්ෂ 50000න් පළවෙනි ලක්ෂ 5 අයින් කරපුවම තව කීයක් තියෙනවද? 11 ලක්ෂ 50000ක් තව ඉතිරි නේද මේ 16 ලක්ෂ 50000 තියෙන 16 හැමාර 16 හැමාරෙන් 5ක් අයින් කරා තව කීයක් තියෙනවද 11 ලක්ෂ 50000 තව 50000 ගොඩවල් වලට කඩන්න පුළුවන් නේ එහෙනම් ඊළඟ 50000 ඊළඟ ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5ක් කැඩුවා දැන් ලක්ෂ 10ක් ඉවරයි ඊළඟ ලක්ෂ 5ක් කැඩුවා ඔහුගේ ආදායම මේ කඩන්නේ නැම ලක්ෂ 5 ගොඩවල් වලට කඩන්නේ නැහැ ලක්ෂ 5න් 5ට තමයි බදු අය කරන සීමාව රේට් තියෙන්නේ හරි ඊළඟ ලක්ෂ 5ට ඒකෙත් බදු ගත්තද කීයක්වත් නෑ දැන් බලන්න 5යි 10යි 15යි ඔක්කොම කීයද මෙතෙන් එනකොට ලක්ෂ 15යි කීයක් ආවද ඔක්කොම මෙතෙන් එනකන් ලක්ෂ 15යි උගේ මුළු ආදායම කීයද 16 ලක්ෂ 50000යි තව කීයක් ඉතිරිද මෙතෙන් එනකන් ලක්ෂ 15යි මුළු ආදායම 16 ලක්ෂ 50000යි තව මෙහෙම 50000 තව ලක්ෂ 5ක් කියලා ලියන්න බලන්නද පුළුවන්ද බෑ තව කීයක්ද ඉතිරි 16 ලක්ෂ 50000යි 16 ලක්ෂ 50000න් බලන්න මම මේ 16 උගේ අර ආදායම තමයි කොටස් වලට කඩාගත්තේ. ඇයි කොටස් වලට කඩාගත්තේ? උගේ ආදායම අර තීරු බදු වශයෙන් බලන්න මේ ආදායම් බදු වලින් කඩලා තියෙන්නේ 50000 50 ලක්ෂ 5 ලක්ෂ 5 ලක්ෂ 5. තේරුණාද? ඊළඟ දැන් ලක්ෂ 15ක් ඉතිරි. ලක්ෂ 15ක් ඉවරයි. තව කීයක් ඉතිරිද පුතේ? 1 ලක්ෂ කීයද? 1 ලක්ෂ 50000ක් තවත් තියෙනවා. තේරුණා කතාව? තව කීයක් තියෙනවද උගේ? ආදායම 1 ලක්ෂ 50000ක් තියෙනවා. වගුව බලන්න පුතේ 140 වගුයි පළවෙනි ලක්ෂ 5ට කිසි බද්දක් තියනවද නැහැ බදු එහෙනම් බදු වලින් ෂේප් වෙන්න ලක්ෂ 5ට වඩා අඩු ආදායමක් ගන්න ඕනේ ඊට පස්සේ ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 10 දක්වා කීයක් හරි ආරම්භ දෙනවා නම් මොකද කරන්නේ 100ට කීයක් ගෙවන්න ඕනේ 100ට 4ක් ගෙවන්න ඕනේ මෙන්න මේ ලක්ෂ 5ට තේරෙනවද කතාව ඊට පස්සේ ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා එයා ගෙවන්න ඕනේ කීයද 100ට 8ක් ඊට පස්සේ එයා 16 ලක්ෂ 50000ක් තියෙනවා දැන් ලක්ෂ 15ක් ඉවරයි. තව 1 ලක්ෂ කීයක් ඉතිරිද? 1 ලක්ෂ 50000ක් ඉතිරි. තවත් 1 ලක්ෂ 50000ක් ඉතිරි. මේ 1 ලක්ෂ 50000ට 100ට කීයක් ගෙවන්න ඕනේ? 100ට 12ක් ගෙවිය යුතුයි. තේරුණාද? 100ට 12ක බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. කොහොමද එන්නේ? දැන් අපි එක එක කොටස් වලට මොකද කරන්නේ?
බදු මුදල් හොයලා ඒ ටික එකතු කරමු 16,50,000 අපි අයින් කරා අපි ඉස්සරවම කිව්වොත් එහෙම පළවෙනි ලක්ෂ 5ට කීයක්ව ගෙවන්න ඕනේ බදු නෑ එහෙනම් පළමු මොකද වෙන්නේ පළමු ලක්ෂ 5 පළමු කොච්චරද ලක්ෂ 5 ලක්ෂ 5 මොකද වෙලා දෙන්නේ පළමු ලක්ෂ 5 ආදායම් බද් දෙන්න නිදහස් වේ මොකද වෙලා දෙන්නේ ආදායම් බද් දෙන්න නිදහස් ආදායම් බද් දෙන්න නිදහස් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද් දෙන්න මොකද වෙලා තියෙන්නේ නිදහස් වෙලා තියෙනවා පළවෙනි ලක්ෂ 5 මොකද වෙලා තියෙන්නේ ආදායම් බද් දෙන්න නිදහස් ඊළඟට දව ඊළඟ ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 5 10 දක්වා කියතන ලක්ෂ 5 නේ මොදි ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 10 දක්වා ලක්ෂ 5ට ආදායම් බද්ද කීයද මට ටයිප් කරලා හරි උත්තර දෙන්න මොදි 100ට 4යි ඊළඟ අපි බලමු ඊළඟ ලක්ෂ 5ට ඊළඟ ලක්ෂ 5ට ඊළඟ ලක්ෂ 5ට අදාළ ආදායම් බද්ද අදාළ මේක තේරෙන්න නැත්තම් මට කියන්න ක්ලියර්ද එකෙන්ද ක්ලියර් තේරුණා නම් ක්ලියර් නැත්නම් ගේම් කියලා ගහන්න හරි ටයිප් කරන්න කෙලින්ම අය නැවත නැවත කියනවා කෙලින්ම ටයිප් කරන්න ගේම් නම් ගේම් කියලා ටයිප් කරන්න බය නැතුව හරි නැත්නම් අමාරුයි මේක අමාරුයි කියලා මම දන්නවා ඒකයි මම ටග් ගාලා ටයිප් කරලා ගියා හරි පළවෙනි ලක්ෂ 5ට කීයක්ව ගත්තාද ආදායම් බදු නැහැ හරි ඊළඟ ලක්ෂ 5ට ඊළඟ ලක්ෂ 5ට මොකද දෙලා දෙන්නේ ඊළඟ ලක්ෂ 5ට අදාළව කීයක් වෙනවද ඊළඟ ලක්ෂ 5ට අදාළව පිටු අංක 141 ඊළඟ ලක්ෂ 5ට අදාළ බද්ද කීයද उत्तर लक्ष पहाय गोडवाल कैडवी प्रतिशत हलदी लक्ष पहाय गोडवाल इतकोट बल लक्ष पहाय गोडवाल बधुकोली बधुकोली लक्ष पहाय गोडवाल लक्ष पहाय गोडवाल कड़ागत ओके बद्धे दास लक्ष पनस दह दास लक्ष पनस दह मड़ागत इसरो पलवेली लक्ष पहा लक्ष पहाय ओके आदाय आय लक्ष पहाय 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 गेद दहाय तवत लक्ष पहाय 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 पहालवाय लक्ष पहालवाय तव की दास लक्ष पनस दह विन लक्ष पहाल हो गया तब एक लक्ष हेट बंद है एक लक्ष पनस दह एक लक्ष पनस दह प्रतिशत पलवे लक्ष पहाट की प्रतिशत आदाय बंद निंदाग लक्ष पहाट सी एट हतराय ईलाग लक्ष पहाट सी एट अट्टाय ईलाग लक्ष पहाट सी एट दोलह लक्ष पहामने एक लक्ष पनस दहाट उन्नत सी ए दोलहाक गेवी तु सी ए दोलहाक गेवी तु එහෙනම් පළමු මොකද දෙන්නේ පළමු ලක්ෂ 5 පළමු ලක්ෂ 5 මොකද දෙලා දෙන්නේ පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙත් මොකද දෙලා දෙන්නේ පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වේ ආදායම් බද්දෙන් නිදහස් ආදායම් බද්දෙන් නිදහස් වේ ඊට පස්සේ මට පිළිවෙලින් කියන්න පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් ඊළඟට දෙවන ලක්ෂ 5 දෙවන ලක්ෂ 5 දෙවන ලක්ෂ 5 සඳහා සදාහා බදු මුදල් දෙවන ලක්ෂ 5 සදාහා බදු මුදල් කොහොමද එන්නේ දෙවන ලක්ෂ 5ට බදු මුදල් කොහොමද එන්නේ රුපියල් ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 5ට කීයද 100ට කීයද ප්‍රතිශතේ පෙන්නන්න ප්‍රතිශතේ කීය 100ට 4යි දෙවන ලක්ෂ 5ට 100ට 4යි ඔය තියෙන්නේ හොඳයි ඔය ලස්සන උත්තර දෙන්නේ දැන් නියමයි බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා එහෙනම් 5/4 කීයද උදේ 5/4 20යි තව බින්දු කීයක් තියෙනවද 1යි 2යි 3යි කියා ගෙවන්නෝනි ඌ 20000 රජයට ගෙවන්නෝනි ලක්ෂ 5ක් හොයලා 20000 ගෙවන්නෝනි තේරෙනවා කතාව සාමාන්‍යයෙන් නැහැ වගේ උනාට ගෙවන්න වෙනවා තේරෙනවා කතාව හේවා වගේම ගෙවන්නත් ඕනේ අමාරුයි හරි ඊට පස්සේ ඊළඟ ලක්ෂ 5ට තේවන ලක්ෂ 5ට තේවන ලක්ෂ 5ට හා කියා කියනවාද අපි ගත්තා රුපියල් කීයක්ද ලක්ෂ 5යි ඊළඟ ලක්ෂ 5යි ලක්ෂ 5ට ආදායම් බද්ද කීයද ප්‍රතිශතේ 100ට අටක් ගන්නවා 100ට 8ක් 100ට 8ක් ගත්තා එතකොට කොහොමද කියන්නේ බින්දු දෙකට බින්දු දෙක ඔලියා ගමෝ එලත් බින්දු දෙකට බින්දු දෙක කැපිලා ගියා කොහොමද ඉන්නේ පස්සරකට කීයද පස්සරකට 40යි තව බින්දු කීයක් තියෙනවද 3යි කීයක් කියලා රුපියල් 40000ක් ගෙවන්න ඕන තේරෙනවා සිද්ධිය රුපියල් 40000ක් ගෙවන්න වෙනවා ආදායම් බද්ද හරි තේරෙනවද ආදායම් බද්ද රුපියල් 40000ක් ගෙවන්න ඕනේ හරි ඊළඟ අන්තිම ලක්ෂ 5 අන්තිමට 150000 අවසන් 150000 අවසන් 150000 සඳහා බදු මුදල්
හරි අවසාන 150000 සඳහා බදු මුදල කොහොම දෙන්නේ රුපියල් 150000 කොච්චර කියලා 112ක වද්දා 112ක වද්දක් කොහොම දෙන්නේ බිඳු දෙකට බිඳු දෙක කැපිලා යනවා බිඳු දෙක බිඳු දෙක කැපිලා යනවා හරි අද මේ මහින්ද රාජපක්ෂ කියලා නමින් කවුරු හරි එන්න හදනවා එයාව ගන්න බෑ පුතේ බදු කියලා කතා කරන්නේ මා උස්සක දෙයිය හරි නම ගහලා එන්න හරි බලන්න කොහොමද 15/12 15/12 කොහොමද දෙන්නේ 150යි 15/10 එතකොට 330යි නේද 15/12 මම ගන්න 15/12 නේ හරිද මම ගත්ත 15/12 බලන්න 15/12 30යි 30යි 150යි 80 180 180යි බිංදු දෙක ඒ 18000 දෙනකද 18000 එහෙනම් ගෙවන සම්පූර්ණ බදු මුදල ගෙවන සම්පූර්ණ බදු මුදල කොහමද එන්නේ මෙතන 20000යි මෙතන 40000යි මෙතන 18000යි ඔක්කොම මොකද කරන්න මුදේ ෂේප් එකේ එකතු කරන්න තේරෙනවද මෙන්න මෙහෙම කොටස් වලින් කඩා ගන්න විතරයි ඔයාලා ටිකක් වෙලා යන්නේ ඊට පස්සේ සාමාන්‍ය මොකද්ද ප්‍රතිශත සාමාන්‍ය ප්‍රතිශත එහෙනම් මුළු බදු මුදල මුළු බදු මුදල කොච්චරක් වෙනවද මෙතන රුපියල් 20000යි 78000 ඊළඟට 40000යි ඊළඟට 18000යි එකතු කරගන්න 20000 40000 60000යි 60000යි 18000යි රුපියල් 78000ක් ගෙවන්න ඕනේ ලක්ෂයට ආදාන ප්‍රමාණයක් මොකද වෙලා තියෙන්නේ එයාට ගෙවන්න වෙලා නේ එයා ගත්ත ආදායම මොකද වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂයට ආදාන ප්‍රමාණයක් මොකද වෙලා තියෙන්නේ බදු වශයෙන් ගෙවන්න ඕන සාධාරණ සාධාරණ දන්නේ නැහැ උනාට ගෙවන්න වෙලා අන්න ඒ වගේ තමයි අමාරුයි හරි හොයාගත්ත ආදායමෙන් කොටසක් රජයට ගෙවන්න ඕනේ. ඕකකට තමයි කියන්නේ මොකද්ද බදු කියලා. හරි මොන බදුද? ආදායම් බදු කියලා කියනවා. තේරෙනවා කතාව? හරි. ඔහොම ගන්න පුළුවන් පුතේ. හරි. ඊට පස්සේ අපි අභ්‍යාස ඉතිරි ගණන් ටික හදමු. අපි ගණන් 10ක් හදලා ඉවරයි. 11 ඉඳන් ඔයාලට හදාගෙන යන්න පුළුවන්. හරි. 11 සිට හදාගෙන යන්නට පුළුවන්. අර වගේ කොටස් කරලා බෙදා ගන්නවා නම් ලේසි. අර වගුව පාවිච්චි කරලා තමයි අපි කරන්න පුතේ. හරි 13 1 වගුව හරි ඒ වගුවෙන්ම තමයි මේ ගණන් ටික හදන්න තියෙන්නේ ගාන කියලා තියෙනවා 13 1 වගුව පාවිච්චි කරන්න කියලා හරි අපි අභ්‍යාසය දැන් පුතේ බලන්න අභ්‍යාසය තේරුම් ගන්න try එකක් දෙන්න මෙන්න මේ වගේ ගණන් ටිකක් තියෙනවා බලන්න බලන්නකො අපි අභ්‍යාස ගණන් 10ක් හදුවා පුතේ එතනින් එහාට කතා කරන්න බලන්න 11 වෙනි ගණන පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 550000යි හරි 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙන ආදායම් බදු ගණනය කිරීම අනුව ඒ කියන්නේ 13 1 වගුව පාවිච්චි කරලා ගෙවිය යුතු ආදායම් බද්ද සොයන්න ගෙවිය යුතු ආදායම් බද්ද කොහොමද කියලා අහන්න බලන්න 11 වෙනි ගණන හරි 11 වෙනි ගණන මොකද 11 වෙනි ගණනේ අහන්නේ ගෙවිය යුතු ආදායම් බද්ද එයාගේ කීයද අපි අර වගේ ලක්ෂ 5 ගොඩවල් වලට කඩන්න බලන්න එතකොට පුළුවන් කීයද ආදායම රුපියල් 550000යි ආදායම 550000යි 550000 කඩන්නක බලන්න ලක්ෂ 5 ගඩොල් වල කොහොමද කඩන්නේ පුතේ පළවෙනි ලක්ෂ 5යි නිදහස් තව ඉතිරි කීයද ඔ නිදහස් කොටස 50000 තව ලක්ෂ ඔ රුපියල් 50000යි ඉතිරි මේකට කිසිම බාධාවක් කරන්නේ නැත මේ මේ අයිස්සක 50000ට විතරක් මොකද කරන්නේ 104ක බද්දක් අය කරලා තේරුණාකද සියයට බද්දක් අය කරලා 104. එහෙනම් බදු වලට ඌ යටවෙල රුපියල් 50000ක් විතර. එහෙනම් ටිකක් ෂේප් වැඩි. එහෙනම් අපි බලමු කොහොමද එන්නේ. එහෙනම් බදු මුදල ගෙවිය යුතු බදු මුදල හරිනේ. බදු මුදල බලන්න ඕනේ අපි බලන්නේ රුපියල් කීයද? රුපියල් 2000යි. 50000ට හොඳයි. රුපියල් 50000. මුළු ගිරීම 104. 104ක් බැලුවා නම් හොඳයි. තේරුණා කතා? රුපියල් 50000ට 104ක් බලන්න ඕනේ. මොකද ලස්සන බිඳු දෙකට බිඳු දෙක සීන් වෙලා යනවා. එතකොට 5/4ක් හතර. 5/4ක් හතර කීයක් වෙනවද? 20යි තව බිඳු දෙකයි. 20යි බිඳු දෙකයි කියන්නේ රුපියල් 2000ක බදු මුදලක් විතරයි ගෙවන්න ඕනේ. හරි? 550000ක් එකතු කරලා රුපියල් 2000ක බද්දක් ගෙවිය යුතුයි. තේරුණාද පුතේ? සර් අපිට හදා ගන්නට පුළුවනේ. හරි. 12 වෙනි ගානේ අපි අර වගේ කඩා ගමු නේද? මුළු ආදායම කීයද? 118යි. ලක්ෂ 18යි ලක්ෂ 18 කඩා ගමු අපි කොහොමද එන්නේ පළවෙනි ලක්ෂ 5යි 5යි 18ෙන් 5ක් ගියා භාගය 13යි තවත් ලක්ෂ 5යි ලක්ෂ 10යි තව 8ක් ඉතිරි
තවත් ලක්ෂ 5යි තවත් ලක්ෂ 5යි එතකොට කීයක 5 10 15යි ලක්ෂ 15ක් ඉවරයි තව ලක්ෂ 3යි තව ලක්ෂ 3යි දැන් අපි බදු ටික කඩාගත්තොත් එහෙම මේකට කියන්නේ 100% කිසිම බද්දක් නැහැ මුල් ටිකේ ඊට පස්සේ 104ක බද්දක් ඊට පස්සේ 108ක බද්දක් අන්තිමට 100ට 12ක බද්දක් කොහොමද තව බදු අය කරලා තියෙන්නේ සේරුවා කතාව 100.0යි 104යි 108යි 112යි කියලා තමයි බදු අය කරලා තියෙන්නේ ඔය කාණ හරියට තේරුම් ගන්න බලන්න පුතේ මුළු පාඩම ගොඩ වගේ තමයි ඕක හදා ගන්න පුළුවන් කියන්නේ තේරුණා කතාව ඕක හැදුවා කියන්නේ මුළු පාඩමම ගොඩසේ තමයි හරි අපි බලමු බලන්න පළවෙනි රුපියල් ලක්ෂ 5ට බදු වලින් නිදහස් මුල් ටිකේ බදු වලින් නිදහස් එහෙනම් මෙයාගේ අපි හොයලා වැඩක්ද නැහැ බදු වලින් නිදහස් ඊළඟ දෙවන ලක්ෂ 5ට බද්ද හොයමු අපි නේද දෙවන ලක්ෂ 5ට බද්ද දෙවන රුපියල් ලක්ෂ 5ට අදාළ බදු මුදල අදාළ බදු කොච්චරක් වෙනවද රුපියල් ලක්ෂ 5ට රුපියල් ලක්ෂ 5ට කියද 100ට 4ක බදු ප්‍රතිශතයක් ලක්ෂ 5ට 100ට 4ක බදු ප්‍රතිශතයක් 0.2ට 0.2ක් මොකද එන්නේ කැපිලා යනවා මොකද 0.2ට 0.2ක් කැපිලා යනවා පසරක් 4 පසරක් 4 කීයද පසරක් 4 20යි තව බින්දු කීයද 1 2 3යි රුපියල් කීයද 20000ක බදු මුදලක් ගහවනේ අපි ඉස්සරහා හොයපු බදු ප්‍රතිශතයමනේ එහෙනම් ඒ අගයම තමයි එන්නේ ගොඩක් කියලාවට නේද ඔය දේවල ලක්ෂ 5ට ඊට පස්සේ අපි බලමු තුන්වන ලක්ෂ 5ට මුදේ අපි 18ට කඩාගත්ත 5යි 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 3යි කියලා හරි පළවෙනි ලක්ෂ 5 බදු වලින් නිදහස් දෙවෙනි ලක්ෂ 5ට 100ට 4ක බදු ඊළඟ තුන්වෙනි ලක්ෂ 5ට තමයි මේ යන්නේ තේරුණානේ තුන්වෙනි ලක්ෂ 5ට අදාළ බදු මුදල අදාළ බදු මුදල තුන්වෙනි ලක්ෂ 5ට අදාළ බදු මුදල අපිට හොයන්න පුළුවන් කොහොමද එන්නේ රුපියල් ලක්ෂ 5ට රුපියල් ලක්ෂ 5ට 100ට කීයද 100ට 8ක් වියතු ලක්ෂ 5ට 100ට 8ක් බින්දු 2කට බින්දු 2ක් කපලා අයින් කරන්න පස්සරක් 8 කීයක් වෙනවද 40යි පස්සරක් 40යි තව බින්දු කීයද 1 2 3යි පස්සරක් 40යි තව බින්දු 3යි කීයක් වෙනවද රුපියල් 40000ක් වෙනවා තුන්වෙනි ලක්ෂ 5ට තුන්වෙනි ලක්ෂ 5ට රුපියල් 40000යි ඊට පස්සේ අවසාන ලක්ෂ 3 අවසාන ලක්ෂ 3ට අදාළ බදු අවසාන ලක්ෂ 3ට නම් කීයක් ගහන්න ඕනේද 112ක බදු මුදල අවසාන ලක්ෂ 3ට 112ක බදු මුදලක් ගහනවා කොහොමද බින්දු 2කට බින්දු 2ක් කපලා යනවා මුදේ 3 වරක් 12 කීයද 36යි තව බින්දු කීයද 1යි 2යි 3යි 36යි බින්දු 3යි කීයක් වෙනවද 36000ක් වෙනවා තේරුණා මුදේ කීයක් වෙනවද 36000ක් විය යුතුයි 36000යි එහෙනම් දැන් බලමු මුළු බදු මුදල මුළු බදු මුදල දැන් ෂේප් එක බලන්න ඉස්සරව කීයද 20000යි ඊළඟට 40000යි ඊළඟට 36000යි ඔය ටික ඔක්කොම ටික මොකද කරන්නේ එකතු කරන්න බින්දු සෙට් එකට බින්දු 3 බින්දු 3 බින්දු 3 එකතු වුණා බින්දු බින්දු 6 කියන්නේ 6යි 2යි 4යි 6යි 6 3යි 9යි කීයක් කියලා රුපියල් 96000ක් වෙනවා හරි කීයක් කියලා රුපියල් 96000ක් විය යුතුයි රුපියල් 96000ක බදු මුදලක් එන්නේ හොඳයි පුතේ උත්තරේ කිව්වනේ හොඳයි ගුඩ් රුපියල් 96000ක බදු මුදලක් එන්නේ ඔන්න ඔහොම තමයි ආදාය බදු කියන එක ගන්න පුතේ හරි ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් ආදායම් බදු කියන කොටස මේක දිග පාඩම පුතේ තව සුළු පොලිය සහ බැල් පොලිය කියන එකක් තියෙනවා ඒකත් හරියටම කරන්න ඕනේ හරි කරගෙන යම් පුතේ පුළුවන් කට්ටිය කරන්න 11 උනත් කමන්නේ ඕක කරන්න ගොඩක් වැඩගත් ඊළඟට 13 ඕකේ අනිත් පැත්ත පුතේ 13 වෙනි ගාන ඕකේ අනිත් පැත්ත 13 වෙනි ගාන අනිත් පැත්ත ඒක කරන්න දෙන්නේ මොකද එලා දෙන්නේ 13 වෙනි ගානේ ඔකේ අනිත් පැත්තෙන්නේ ඒක කරන්න ඕනි අපි ඉස්සර මොකද බදු මුදල දීලා තියෙනවා
වද මුදල දීලා තියෙනවා 13 වෙනි එකේ දැන් මේකේ බද්ධ දීලා තියෙනවා හරි බද්ධ දීලා තියෙනවා ඒකට 90 අනිත් පැත්ත රිවර්ස් එකට යන්නේ හරි බද මුදල දීලා තියෙනවා ආදායම කොච්චරක්ද කියලා හිතන්න ඕන අපි ගෙස් කරනවා මෙන්න මේ කොටසට මේ වගේ ආදායම මේ කොටසට මේ වගේ ආදායම කියලා හිතන්න හරි අන්න ඒ වගේ හිතලා අපි හදමු හරි බලන්නකෝ මෙන්න මේ වගේ එකක් බලන්න රුපියල් 56000ක ආදායමක් බදු මුදලක් එයා ගෙවනවලු ඒකට එයා කල්පනා කරන්න ඕනේ පුතේ රුපියල් 56000ක බදු මුදලක් අපි හිතුවොත් එහෙම මොන මගුල වුණත් මෙයා බදු මුදලක් ගෙවනවා කියන්නේ අනිවාර්යයෙන් මෙයාගේ ආදායම මොකද වෙන්න ඕනේ පළවෙනි තර්කේ මොකද්ද පුතේ ලක්ෂ 5ට වඩා लक्ष पहाट वड़ा वैडी देवनीक लक्ष पहाट देवनी लक्ष पहाट अभी होया आदाय बद्ध की सीट हतर मैं देवली लक्ष पहाड़ी आदाय बद्ध बल देवन मे हर तेरू देवन लक्ष पहाट अभी हेव इस देवन लक्ष पहाट आदाय बद्ध बद्ध आदाय बद्ध की आवे इसी आवे ये उत्तरे कोहदी देवली लक्ष पहाट आदाय बद्ध रुपया लक्ष पहाट कियट हतरा सीएट हतरा बिंदु देखने बिंदु देख कैपिल पसर खतर की पसर खतर विसाई तिंदु तुनाई कियद इसी दिन मे आगे संपूर्ण आदाय की संपूर्ण आदाय बद की रुपया की अद पनसा तारक तेरूंगे दिन रुपया लक्ष पहाट लक्ष दिबना अनिवार्य मे आदाय बद विधि की अद विशी दिवन वेडे की अन्नी मे आदाय पनसा दिवन इला मिथड़ी विशी दिए तव की तव तीसाई दिवन मे अने ईलाग लक्ष पहाम आदाय बद विधि गात्त ईलाग लक्ष पहाम ईलाग लक्ष पहाम गात्त मा निका ईलाग लक्ष पहाम आदाय बद विधि गात्त सीएड की सीएड अट्ठाई इतना बिंदु दर बिंदु कैपिल मित्र पसर खतर पसर कट की हतलिहाय बिंदु तुना की हतलिस दहाय हतलिस दहाय विसी दहाय हेट दहाक बावट पत्ती तीर कदा ईलाग लक्ष पहाम गात्त हेट दहाक इच्छर एरा पनसाई दहाय अटाक एक्स के सी एट अटाक गत्ता हम रुपया किया बदुवशे गिवन नोनी रुपया किया दे रुपया तीसाय दाहक बदुवशे गिवन तीसाय दाहक बदुवशे गिवन नोनी एक्स के सी एट अटाक गत्ता हम किया गिवन नोनी रुपया तीसाय दाहक बदुवशे गिवी होती दें अपी एक्स के ने क्या होया गत्त तो होया गल्ल बुलामु दे को हम देने मैं बेदी वसी ये है पत्र गया मामा का देने तीसाय दाहा මොකද ගුණ කිරීම 100 බවටපත් වෙනවා මේ ගුණ කිරීම 8 මෙහෙට්ටෙද්දි මොකද වෙන්නේ බෙදීම 8 බවටපත් වෙනවා අපි ඕක අපි 8ෙන් කැපෙනවද මේක බලන්න 360 කියන එක කියලා 8ෙන් කැපෙනවා නේ 360 8ෙන් කපා ගත්තම කීයද 45යි කීයක් වෙනවද එතකොට 45යි බිඳු කීයද 1යි 2යි 3යි 4යි කීයක් ඇවිල්ලා තියෙනවා ආ රුපියල් කීයක් තිබිලා තියෙනවද 450000ක් තිබිලා තියෙනවා තේරෙනවද කතාව ඊළඟට තිබිලා තියෙන්නේ 450000 කලින් ලක්ෂ 5ක් ආදායම් බද්ද නිදහස්. ඒ ලක්ෂ 5 ආදායම් විදියට aran තියෙනවා. ඊට පස්සේ දෙවලි ලක්ෂ 5ට 104යි. ඒ 104 තරත් 20000ක් aran තියෙනවා බදු විදියට. ඊළඟට අය ලක්ෂ 5කටම ගිහිල්ලා නැහැ. මොකද මං කියන්න මොදේ? අය ලක්ෂ 5කටම ගිහිල්ලා නැහැ. 450000 කට ගිහිල්ලා තියෙනවා. 450000 කට. එතකොට සම්පූර්ණ ආදායම් විදියට aran තියෙනවා 14 ලක්ෂ 50000ක් විදියට. 14 ලක්ෂ 50000ක් විදියට. අයත් කියන්න හොඳට අහුම්කම් දෙන්න. හරි හොඳට හම් ගන්න එක හොඳ ගානක් මෙහෙමනේ බලන්න පුතේ පළවෙනි ලක්ෂ මුගේ ආදායම් බද්ධ දීලා තියෙනවා දැන් රිවර්ස් එකට යන්න ඕනේ අනිත් පැත්තට මොලේ වැඩ කරන්න ඕනේ අනිත් පැත්තට දැන් කොහොමද වෙලා තියෙන්නේ පළවෙනි ලක්ෂ පහ ආදායම් බද්ධේ මොකද වෙලා තියෙන්නේ නිදහස්
පළවෙනි ලක්ෂ පහ මොකද දලා දෙන්නේ ආදායම් පද්දෙන් නිදහස් පළවෙනි ලක්ෂ පහ ආදායම් පද්දෙන් නිදහස් එතකොට කීයක්වත් අරන් තියනවද නැහැ කීයක්වත් බදු විදිහට කියවනවද නැහැ ඔහුගේ ආදායම එහෙනම් අනිවාර්යෙන් ලක්ෂ 5ට වැඩි විය යුතුයි පළවෙනි තර්කේ ඕකේද හරි ඕකේ නම් ඕකේ කියලා ටයිප් කරන්න වෙන මොකුත් එපා හරි ඕකේද හරි ඊට පස්සේ දෙවැනි එක හරි දෙවැනි එක හරි දෙවැනි එක මුතේ ලක්ෂ 5ට වඩා වැඩිපුර ගිහිල්ලා ලක්ෂ 5ට වඩා වැඩිපුර ගිහිල්ලා ලක්ෂ 10 දක්වාම ගියොත් දෙවැනි ලක්ෂ 5ම ගත්තොත් එහෙම එයාගේ ආදාය බද්ධ කීයද තේරුම් ගන්න එයාගේ ආදාය බද්ධ ඒ ලක්ෂ 5ට දෙවැනි ලක්ෂ 5ට පමණක් 104ක් ගහනවා එතකොට කීයක් බවට පත් වෙනවද 104ක් ගහපුවාම රුපියල් 20000ක් වෙනවා හරි ඒ වුණාට ඌ ගෙවන සම්පූර්ණ ආදායම් බද්ධ කීයද 56000යි ඌ සම්පූර්ණයෙන්ම දෙවලි ලක්ෂ 5ම හම්බ කරොත් ඒ කියන්නේ ලක්ෂ 10 දක්වා හම්බ කරොත් ඌ ගෙවන්න ඕනි බදු වශයෙන් කීයද රුපියල් 20000ක් ගෙවිය යුතුයි තේරුණ කතාව ඒ වුණාට ඌ ටෝටලි සම්පූර්ණයෙන් බදු විදිහට ගෙවනවා රුපියල් 56000ක් එහෙනම් ඌ අනිවාර්යෙන් දෙවලි ලක්ෂ 10 දක්වාත් හම්බ කරලා තියෙනවා දෙවලි ලක්ෂ 5යි ඔක්කොම ලක්ෂ 10 දක්වා හම්බ කරලා තියෙනවා තේරුණ කතාව එතකොට ඌ හම්බ කරපු මුළු මුදල දැන් අනිවාර්යෙන් ලක්ෂ 10ක් පැන්න කියලා අපි තර්කයකට ආවා තේරුණ කතාව ඒක ඕකේද හරි ඒක ක්ලියර්ද දෙවලි ලක්ෂ 5ත් සම්පූර්ණ කරලා ගිහිල්ලා ඒ කියන්නේ මුළු මුදල ලක්ෂ 10 පන්නලා ගිහිල්ලා ඕකේ හරි එල්ල ඊට පස්සේ පුතේ ඊට පස්සේ තුන්වෙනි ලක්ෂ 5ත් ඌ ගත්තනම් උට උපරිම එන්න ඕනේ තව කීයක්ද? අතරේ ලක්ෂ කී දෙවලි ලක්ෂ 5ට 20000ක් ගෙවලා තව 36000ක් තමයි ඌ බදු විදිහට සම්පූර්ණ ගෙවලා තියෙන්නේ. අපි ඊළඟ ලක්ෂ 5ම හම්බ කරොත් ලක්ෂ 5ම හම්බ කරොත් බලන බදු කීයක් ගෙවන්න ඕනේ කියලා. ලක්ෂ 5ම නිකන් කපටි විදිහට හොයලා බලනවා. ලක්ෂ 5ම හම්බ කරොත් මොකද කරන්නේ? ඊළඟ ලක්ෂ 5ට 108ක් ගත්තොත් 40000ක් ගෙවන්න ඕනේ. තේරෙනවද? ඊළඟ ලක්ෂ 5ටම 108ක් ගත්තොත් 40000ක් ගෙවන්න ඕනේ. හරි 40000ක් ගෙවුවොත් එහෙම පුතේ මේ 36000 පන්නලා. එතකොට අපි තර්කයක් ගත්තා ඌ ලක්ෂ 15ට වඩා අඩු ආදායමක් තමයි ලබන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ලක්ෂ 5ම ඌ හම්බ කරන්නේ ඊට වඩා අඩු ආදායමකට තමයි යන්නේ කියලා තර්කයකට ආවා. තේරෙනවද කතාව? ඊට වඩා අඩු ආදායමක්. ඒ කියන්නේ ලක්ෂ 5ට වඩා පොඩ්ඩක් අඩු ආදායමක්. අපි ගමු එහෙනම් කියද්ද ලක්ෂ 5කට වඩා අඩු ආදායමක් තමයි ඌ ගන්නෙ. එතකොට අපිට කියන්න පුළුවන් ඊළඟ ලක්ෂ 5ට ඊළඟ ලක්ෂ 5ටම ගන්න අපි ඒ මුදල x කියලා ගත්තා. ඊළඟට අදාළ මුදල x කියලා ගත්තා. ඒ x මුදලට බදු විදිහට ගෙවන්න ඕනේ කියද්ද අතේ 20000ක් ගියා බව 36000ක් වියතුයි. තේරුණා? ඒ x මුදලට බදු විදිහට ගෙවනවා x මුදල කියන්නේ තුන්වෙනි කොටසේ 108යි. 108යි x මුදලට 108ක් කියක් වෙනවද? 36000ක් වෙන්න ඕනේ. ඕකේ x කියන මුදලට 108ක් 36000ක් වෙන්න ඕනේ. එහෙනම් x කියලා උත්තර කරපන්. මේ බෙදීම 100 මෙහෙට යද්දී ගුණ කිරීම 100 ලෙසද මේ බෙ ගුණ කිරීම 8 මෙහෙට යද්දී බෙදීම 8 ලෙසද සලු කරන්න. එතකොට එනවා රුපියල් කීයක්ද? 450000ක් කියනවා. ඌ ලක්ෂ 5ම හොයලා නැහැ තුන්වෙනි එකේ. 450000යි හොයලා තියෙන්නේ. එහෙනම් ඌ හොයාගත්ත මුළු ආදායම පළවෙනි ලක්ෂ 5 නිදහස් දෙවෙනි ලක්ෂ 5ට 104යි තුන්වෙනි ලක්ෂ 5ම හම්බ කරන්න ගියා. හම්බ කරන්න අම්මුලේ 450000යි. එහෙනම් ඔක්කොම 5යි 5යි 4මාරයි. කියන්න 14 හමාර ලක්ෂ ඌ ආදායම අරන් තියෙනවා මං හිතනවා තේරෙන්නේ නැති කියලා හරි ඔහුගේ මුළු ආදායම එහෙනම් 14 ලක්ෂ 50000යි කියලා හොඳ ගැටලුවක් රිවර්ස් එකට කල්පනා කරන්න ඕනේ අපි අන්තිම වෙන මේ බදු වර්ග තීරු බදු ඊට පස්සේ ආදායම් බදු ගැන කතා කරා හරි ඊට පස්සේ වරිපලන් තීරු සහ ආදායම් බදු ගැන කතා කරා ඊට පස්සේ 14 එක අභ්‍යාස සැහෙන දුරට අපි කරා අද අපි කතා කරමු මොකද පොලියක් පොලියක් කියන්නේ බද්දක් වගේ දෙයක් තමයි පුතේ හරි බද්දක් වගේ තමයි පොලිය හොඳ පැත්තට වෙන්න පුළුවන් නරක පැත්තට තියෙන්න පුළුවන් අපි බැංකුව ගිලමකට වගේ අපිට හම්බෙන ආදායමක් විදිහට හම්බෙන පොලිය නම් හොඳ පැත්තක් ඒ වුණාට අපි ණයක් නැත්තම් වෙන මොකක් හරි දෙයක් ගත්තොත් එහෙම හරි අන්න එතකොට ඇති වෙන පොලිය නම් අපේ නරක පැත්තක් නේද හරි පොලිය හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා පොලියත් ප්‍රතිශතයක් හරි මහ ලොකු දෙයක් නෙවෙයි අර වගේ ප්‍රතිශතයක් ප්‍රතිශතයන් නිසා පහසුවෙන් අපිට හදන්න පුළුවන් අර වගේම පහසුවෙන් 100ට ගණන ප්‍රතිශතයක් නිසා පහසුවෙන් ඒ විදිහටම අපිට කොට දා ගන්න පුළුවන් ලොකේස් එකක් නැහැ. හරි. මම බලමු පොලිය. මං කට්ටියට ඕකේ පොලිය ගණන් දෙක තුනක් හදන්න. හරි.
कटेरकापी पोलीगन दिख तुन खादला बल अभ्यास मट कलिंग निदसुन तुंगिनिक निदसुन तुंगिनिक देवरी खाद ने निदसुन देख बल सीयर देख मासिक सुलुपोलियट निदसुन देख सीयर देख मासिक सुलुपोलियट रुपया अट दाह नायट का सेनाल मास तुनक पास नाय निधासीम सदाह गेवियुत मुदल नाय निधासीम गेवियुत मुदल सेनाल मुख दसिकट सीयर देखाक अरे मासिकट एक मासिकट सीयर देखाक गेवान सिद्धवन सुलुपोलिया कटते नायक गर्ना सेनाल गे मासकी वन तुनक गेवन बल मेन मे वेख निधसुन देख पिटू अंक एक हतलिस पहे पिटू एक हतलिस पहे एक बल तो मेक दिया बला अरे सेनाल किन सेनाल सीएट की एक पोली सीएट देख पोली अक्ट सीएट देख पोली अक्ट दे तब गि अरे सीएट देख पोली अक्ट दे तब ऐकरा ऐकेम सेनाल की रेक्की नामक दर निधन देख पिटू अंक की देख सी हतलिस पहा बल सेनाल की रेक्की नामक सीएट देख मासिक सोलिपोनी सीएट देख मासिक सोलिपोनीट गसिक सोलिपोनी रुपया लाट दाह सीएट देखा मासिक सोलिपोलिए रुपया की रुपया लाट दाह रुपया लाट दाह ईट पास मस तुनक पासु मस तुनक पासु बद मुदल हरि हरि मस तुनक पासु नाय निध स्वीम सदह गेवियुत मुलु मुदल मस तुनक पासु नाय निध स्वीमट ओहो गेवियुत मुलु मुदल अहन मास तुनकट पासु मास तुनकट पासु मुलु मुदल तबाय हन कोहब नापी होए गाना हदन हरे सेनार मासिकट सीयर देखाय मासिकट सीयर देखाय रुपया लाट दा हाय गन एना मासकट मासकट गेवी यतु पोली मासकट गेवी यतु पोली मासकट गेवी यतु पोली गत्तो तेव कोहमद मासकट मासकट ना कोहमद एन्नी रुपया लाट दा हाग गत्ते रुपया लाट दाहें कियाद मासिकट सीयर देखाय मासिकट सीयर कियाद देखाय मासिकट सीयर देख का पोलिया इतकोट मुख देने बिंदु देखट बिंदु देखा क्या पेरवा असुव देखा असुव देखा कि रुपया एकसी हटाय मासिकट ना पोली वाशेंगे वन और किया दे एकसी हटाय ए ना ओ मास तुनकट मास तुनकट गेवी तु पोली मास तुनकट तुनकट पोलिए मास तुनकट ओ किया गे वन होने मासिक रुपया लेकसी हटाय ऐना मास तुनकट किया कौन होने ए वागे रुपया लेकसी हटे वा किया दे एकसी हटे वा ओ किया गे वन होने तुनक गे वन होने मास तुनक सदा पोलिए किया गे नोने एकसी हटे वा तुनक गे वन होने ये तोड़ किया के नोने एकसी हटे वा तुनक गा तो दासे वरा तुन हतलिस अट्ठाई तब बिंदु है रुपया हार सी आसू वक मास तुनकट पास आगे वन नोनी पोली वशे रुपया लार से असु हाँ रुपया अट दाह के रख हार से असु आगे वन नोनी वासी ने हाँ ऐ मुगे अट दाह के वन नोनी हाँ गे भी मुलु मुदल किया ने कोहम देने रुपया अट दाह अनिवार्य के वन नोनी ने रुपया अट दाह आई मैं पोली वशे दे रुपया हार से असु आई ओक्को मगे वन नोनी इधर ओक्को मगे किया के ना रुपया अट दास हार से असु आगे भी तेरना कथा अभी ओके ले आगम කියද්ද ගෙවන්න ඕනේ රුපියල් 8480. ලියා ගන්න. ඉගෙන ගමන් මම විස්තර කරන්න. කොහොමද එන්නේ? 102ක වාර්ෂික මාසික සුළු පොලියක් යටතේ සෙනාල් කියන පුද්ගලයා රුපියල් 8000ක් මාස 3න් ගෙවීමට තීරණය කරයි. රුපියල් 8000ක් මාස 3න් ගෙවීමට තීරණය කරයි. එක මාසයකට පොලිය 102යි. එක මාසයකට පොලිය 102යි. එහෙනම් මාසික පොලිය මුදල රුපියල් 8000ට 100ට කීයද? 2යි. රුපියල් 8000ට 100ට 2යි. එහෙනම් කීය දෙන්නේ 8000ට 100ට 2. බිංදු 2ට බිංදු 2ක් කැපිලා යනවා. 80 වැඩි කරන්න 2. 80 2කින් වැඩි කරගත්තාම එනවා රුපියල් 160ක්. මාසකට ගෙවිය යුතු පොලිය රුපියල් 160ක්. ඌ මාස කීයෙන්ද පොලිය ගෙවන්නන්නේ මාස කීයෙන්ද මාස 3 එහෙනම් මාස 3ට ගෙවිය යුතු පොලිය මාස 3කට ගෙවිය යුතු පොලිය එක මාසයකට රුපියල් 160යි 160 ඒවා කීයක්ද 160 ඒවා
තුනක් විය යුතුයි 160ව තුනක් 160ව තුනක් රුපියල් 480ක් වූ කේර හරි තේරුණා කොල්ලනේ කීයක් එවන්න ඕනේ එහෙනම් රුපියල් 480ක් ගෙවිය යුතුයි ඒ පොලිය එහෙනම් ඌ ගෙවන්න ඕනේ සම්පූර්ණ මුදල ඌ ගත්ත රුපියල් 8000ක් තව පොලිය ගෙවනවා 480ක් එන ගෙවිය යුතු මුළු මුදල 8000ට එකතු කරන්න ඕනි 480ක් කීයක් වෙනවද එතකොට 8000යි 480යි 8480ක් වෙන්න ඕනි නිදසුන පහ පොඩ්ඩක් බලන්න නිදසුන පහ එන්න මේ වගේ ගානක් තියෙන නිදසුන පහ කියන්නේ බලන්න කොහමද තියෙන්නේ වාර්ෂිකව 107.5යි ඉස්සරහ මාසිකව 102ක් ගත්තේ දැන් වාර්ෂිකව 107.5යි පොලිය ගෙවීමේ පොරොන්දු පිට රුපියල් 25000ක් අවුරුද්දට 7.5ක පොලියක් ගෙවන්න කියලා මම මෙච්චර පොලියක් ගෙවන්න කැමති කියලා රුපියල් 25000 ණයට ගන්න පුද්ගලෙක් මුදල් ලෙස රුපියල් 28750ක් ගෙවන්නේ කොච්චර කාලයකට පසුද මුදල විදිහට ගන්නවා කියද රුපියල් 28750ක් එහෙනම් කොච්චර කාලෙකින් ගෙවන්නම් කියලාද මෙයා පොරොන්දු වෙලා තියෙන්නේ හනි කාලේ හරි අපිට ඉගියක් දිලා තිනවා වාර්ෂික පොලිය අනුපාතය 100ට 7.5යි වාර්ෂික සුළු පොලිය අනුපාතය 100ට 7.5යි එතනින් අපි අල්ලගමු හරි මෙහෙමයි බං ඉස්සරවම කියනවා කොහොමද දෙන්නේ රුපියල් 25000ක් අරගෙන 28750ක් ගෙවනවනම් උ පොලිය වශයෙන් කොච්චරක් ගෙවලා තිනවා ඒක පොලිය වශයෙන් කොච්චර ගෙවලා තිනවා කියලා බලමු හරි එහෙනම් පොලිය වශයෙන් ගෙවි ඇති මුදල ලියාගමු මාත් එක්ක පොලී වශයෙන් ගෙවා ඇති මුදල කොහමද දෙන්නේ කොල්ලනේ කිහංගු කොහමද දෙන්නේ සම්පූර්ණයෙන්ම පොලී වශයෙන් මු ගෙවන්න ඕනි ඔක්කොම මුදල පොලියත් එක්ක රුපියල් 28750යි පොලිය විතරක් උන් ණයට අරන් තියෙන රුපියල් 25000ක් එන පොලිය විතරක් කොච්චරක් වෙනවද 28750න් විසිපන්දහක් අඩු කරන්න ඕනි කියලා තේරෙන්න ඕනි. හරි ඔය පුංචි මොලේට වැටෙන්න ඕනි. කොහමද එන්නේ 28750න් 25000ක් අඩු කරපුවම තමයි මොකද්ද වෙන්න ඕනි? එයාගේ පොලිය මුදල විතරක්. අයි උන් ණයට ගත්තේ 25000යි. ඊට අමතර මුදල මොකද්ද? උ පොලිය වශයෙන් තමයි ගෙවලා තියෙන්නේ. එහෙනම් වැඩිපුර කොච්චරක් ගෙවලාද කියලා මෙමලන්නේ. ඕක සලු කරන්න එනවා කියද්ද 3750ක්. රුපියල් 3750ක්. හරි. ඌ 25000ට එක අවුරුද්දකට බලන් 107.5යි. අපි බලමු වසරකට පොලිය කීයද කියලා නිකන් හදලා බලමු. අවුරුදු 1කට පොලිය. අවුරුදු 1කට පොලිය කොච්චරයිද කියලා බලමු. අවුරුදු 1කට පොලිය. අවුරුදු 1කට පොලිය කොහමද හොයන්නේ? අපි දන්නවා පොලිය අනුපාතය 107.5යි. ඕන ණයට ගන්න කී රුපියල් 25000යි. රුපියල් 25000න් පොලිය අනුපාතය 107.5යි. 107.5 मुख दें बिंदु देख कैपिल बिंदु देख बिंदु देख आए कैपिल देशी पना हताई दशम भाई वेडिकर हम बलन शेपे वेडिकर वेडिकर दस अटसी हहक क्या कह वेडिकर करता हमें दस अटसी हहक का අවුරුද්දකට පොලිය වශයෙන් එක අවුරුද්දකට පොලිය වශයෙන් උට හම්ුණා 1875ක් එවුනාට ඕ කීයක් ගෙවලා තියෙනවද 3750ක් එහෙනම් අපි බලමු එක අවුරුද්දකට නම් ඕ කීයක් බලනවද 1875යි එහෙනම් 3750ක් ගෙවලා තියෙන අවුරුදු කීයකට කියලා බලමු එහෙනම් බලමු ගෙවා ඇති කාලය අවුරුදු වලින් හොයමු ගෙවා ඇති කාලය අවුරුදු වලින් හිමුත් එම එක අවුරුද්ද එයාගේ සම්පූර්ණ පොලිය මුදල කීයද රුපියල් 3750යි සම්පූර්ණ වූ පොලිය වශයෙන් ගෙවලා තියෙන රුපියල් 3750ක් එක අවුරුද්දකට නම් ගෙවන්නේ කිය 1875යි අවුරුදු ගණන හොයන්න නම් අපි ඔක බෙදන්න දුක හිතන්නේ රුපියල් වලට රුපියල් කැපිලා 1875ව හරියටම කීයක් තියෙනවා දෙකයි එහෙනම් කාලේ අවුරුදු කීයකින්ද ඔබ ගෙවන්නේ අවුරුදු දෙකකින් විය යුතුයි ඔය හරියටම පොලිය වශයෙන් ගෙවලා තියෙන්නේ අවුරුදු දෙකක කාලයක් තුලදී හරි අවුරුදු දෙක කාලයක් තුලදී
वार्षिक पोली अनुपात औवृद्धट पोली अनुपात सीएड हताय दश पहा सीएड हताय दश पहाय न इक्का औवृद्ध पोली अनुपात अभी बल औवृद्ध पोली वाशन ऊ नायट गाते रुपया विसीपंदा है नायट गाते सीएड हताय दश पहा पोली सीएड हताय दश पहाक मुदलाई पोली वाशन गिवन ऐना ऊ नायट गाते मुदले औवृद्ध रोकिया गिवल विसीपंदा हिन्न गुण किरी मीन सीएड हताय दश पहा बिंदु देख लास्ट साइड बिंदु देख कैपिलियानो देशीय पना हाथाय दश पहा मेडिकल बला मेडिकल पावे नो किया दबा एदास अटसिय हत्त पहा केलो क्या कहा दे एदास अटसिय हत्त पहा ए कोच्चर गए एक का औरत देख रोगी बना पोली वशे रुपया लेते साठ सिय हत्त पहा ये ना वो सांपू ने केवल तेरा तुंदा सात सिय पना एक का औरत देख रोगी ना इद्दा साठ सिय हत्त पहा ये ना गेवा यति काले होया ना मुकद करा नोनी मुल मुदल वार्षिक රුපියල් 5000ක ණය මුදල සඳහා වසර 3කදී ලැබෙන සුළු පොලිය විතරයි අහලා දෙන්නේ ලැබෙන සුළු පොලිය සොයන්න ඕන හරි අවුරුදු 12යි එහෙනම් අවුරුදු 3ට ගෙවන්න ඕනේ සුළු පොලිය විතරයි හරි අපි හොයමු අවුරුදු 2ක පොලිය හෙව්වා අවුරුදු 3ට හොයන්න තුලින් වැඩි කරන්න එපමණයි බලන්න අපි 14-2 අභ්‍යාස 14-2 අභ්‍යාස रुपया වසර තුනක දී ලැබෙන පොලිය අපි බලමු එක අවුරුද්දකදී වසරක දී පොලිය හොයන්නේ කොහොමද හදන්න වසරක දී පොලිය හොයන්නේ කොහොමද ඌ ණයට ගන්න කියන රුපියල් 5000යි අවුරුද්දක පොලිය 100ට 100ට 12යි 100ට නම් හැමතිස්සෙම 100ෙන් පංගුවක් 100ෙන් පංගුවක් 100ට 12යි දැන් මොකද ලස්සට බිඳු දෙකට බිඳු දෙක සීන් වල යනවා 12/5 12/5 60යි තව බින්දුව රුපියල් 600 එහෙනම් වසරක දී පොලිය රුපියල් 600යි අපි එහෙනම් බලමු වසර 3ක දී පොලිය එක අවුරුද්දක දී රුපියල් 600යි අවුරුදු 3ක දී පොලිය අපි බලමු එහෙනම් එම නිසා හොයන්න වසර 3ක දී පොලිය වසර 3ක දී පොලිය සිම්පල් එකට රුපියල් 600යි වසර 3ක දී 600 වැඩි කරන්න ඕනේ කියන්ද 3 600 වරක් 3 පියල් 1800ක් විය යුතුයි වසර 3ක දී පොලිය එහෙනම් රුපියල් 1800ක් විය යුතුයි නැවත රුපියල් 5000ක් 112ක වාර්ෂික සුළු පොලියක් යට දී ගන්න නා එක අවුරුද්දක පොලිය රුපියල් 5000ට 112 112ක් වැඩි කරන්න බින්දු දෙකට බින්දු දෙක අපල 512 60යි අගට බින්දුවයි රුපියල් 600ක් කියලා. එක අවුරුද්ද රුපියල් 600යි. එහෙනම් බලමු අවුරුදු 3ට පොලිය. එකට රුපියල් 600යි නං අවුරුදු 3ට වැඩි කරන්න ඕනේ 3ෙන්. 600 වරක් 3 රුපියල් 1800ක් විය යුතුයි. ඔහමයි හදන්නේ. තේරෙනවා සිද්ධිය? ඔය දෙර ගොඩ දා ගන්න. ඔකේ. දෙවෙනි ගණන බලන්න. බලන්න. सिर एक दशम पहाक मासिक पोलिया अनुपात
එක මාසකට 101.5 දෙන්න ඕනේ රුපියල් 50000ක මුදලක් බැංකුවට තැන්පත් කළ පුද්ගලයෙකුට සෑම මාසයකදීම ලැබෙන පොලිය මාසයේ අවසානයේ ගණන මාස 6 තුල ඔබට ලැබුණු ඔහුට ලැබූ පොලි මුදල මාස 6 තුල එක මාසයකට හොයන්න ඒක වැඩි කරන්න 6 ඔව් ඉතිරි වෙන්න දෙන්නේ ඉතිරි වුණා නම් ඒ ගානත් එක්ක එකතු වෙලා දාපොලි හැදෙන දැන් එහෙම නැහැ ඉතිරි වෙන්න කලින් මෙයා ගත්තා අග දෙක 101.5ක මාසික සුළි අනුපාතයකට රුපියල් 50000 තැන්පත් කරනවා හරි අපි බලමු මාසකට ලැබෙන පොලි මුදල මාසකට ලැබෙන පොලි මුදල ලැබෙන පොලි මුදල මාසකට ලැබෙන පොලි මුදල ඔබ බලන්න ඕනි මොකද්ද කොහොමද එන්නේ එක මාසික රුපියල් 50000ට 101.5 50000ට 101.5 50000 වැඩි කරන්න ඕනේ 101.5 බිඳු දෙකට බිඳු දෙක අපිට යනවා මෙයා 10 වැඩි කරොත් 10 වැඩි කරොත් 0.2ක් පරිණා තම බිඳුවක් අපලද 50 වැඩි කරන්න 15 පස්සරක් 15 පස්සරක් 15 75 තම බිඳුවයි රුපියල් 750 එක මාසයකට යාඩ පොලිය වර්ෂින් හම්බෙනවා රුපියල් 750ක්. ඕක කරන්නේ එහෙනම් මාස 6ටම ඔ කීයක් ගත්තද? මාස 6ටම පොලිය වශයෙන් කීයක් ගත්තද? මාස 6ටම ලබාගත් පොලිය මුදල. මාස 6කටම ලබාගත් පොලිය මුදල. එක මාසෙ රුපියල් 750යි. ඒ වගේ කීයද? 6ක් වෙනවා. 750යි වැඩි කරන්න. 750 වැඩි කරන 750 වැඩි එකක් 1500. ඒ වගේ තුන් ගුණයක්. 1500 වතුනක් රුපියල් 4500ක් එන්නේ. රුපියල් 4500. මාසකට පොලිය 101.5. එයා ණයට ගන්න රුපියල් 50000. 50000ට එහෙනම් 101.5. බිඳු දෙකට බිඳු දෙක කපාගත්. මම මේ දශපතිත දකුණට array යන තව 10 වැඩි කරලා තව බිඳුවක් කපලා දානවා. හරි. ඊට පස්සේ 50 වැඩි කරන් 15 රුපියල් කීයක් එනවා 750ක් වියද 50 වැඩි කරන් 10 රුපියල් 750ක් වෙන්න ඕනේ එහෙනම් මාස 6ටම 6ටම ලබා ගත්ත මුදල එක මාසයකට 750 ඒ වගේ 750 ව කියන්න 6ක් කියලා ගත්තනම් හරි 750 ව 6ක් ඩෙස් කරන්න මේ කාටවත් එලා තුමිරි මාසකට 100ට 3 බැගින් මාසකට 100ට 3 බැගින් රුපියල් 2500ක් අවුරුදු 1යි මාස 5කින් ගෙවිය යුතු පොලිය මුදලක් මාසකට 100ට 3යි 2500 පොලිය ගෙවගේ ඉන්නවා කියාද රුපියල් 2500 ණයට ලද්දේ මාස අවුරුදු 1යි මාස 5යි කියන්නේ මාස කියාද මාස 17ක් මාස 17කට මාස 17ක් ඇද දෙන්න එතකොට අහන්නේ ගෙවිය යුතු සුළු පොලිය හරි මාසකට පොලිය හොයන්න ඒක වැඩි කරන්න කීයද 17 වැඩි කරන්න එපමණ 3 වෙනි ගණන හද 3 මාසකට කීයද මාසකට දෙනවා 103යි රුපියල් 2500 අවුරුදු 1යි මාස 5 ගෙවන්න යන පොලි අනුපාතික එහෙනම් මට කියන්න මාසකට පොලිය කොහොමද රුපියල් 25000ට 100ට 3 25000ට 100ට 3ක් මාසකට බිඳු දෙකකට බිඳු දෙකක් ලස්සනට කැපිලා දැන් 250 ව 3 250 ව 3 සර් 2500 250 තුනක් ආ 2500 නේ හොඳයි 25 2500 ඇඟට ගන්නත් මොකද වගේ නේ මොකද වන්නේ මේ වා 2500 මාස 17ක් ඇද ඉන්න මාර ඩයල් එකක් කමන්නේ හොඳයි 2500 සිය තුනක් හොඳයි කීය දෙන්න පුතේ එතකොට 250 ව තුනක් කීයක් කියලාද 1275 ඔව් 75 රුපියල් 75ක්
රුපියල් 75ක් වෙනවා. මාසකට පොලිය රුපියල් 75ක්. මාසකට පොලියක් විදිහට යා රුපියල් 75කුත් දෙනවා. හරි. එහෙනම් අපි බලමු. මාසකට 75යි නම් අවුරුදු 1යි මාස 5යි කියන්නේ මාස 17යි නේ. මාස 17කට පොලිය. රුපියල් 75 ඒවා කියද? බලන්න 75 වැඩි කරන්න 17. 75ව 10ක් 50යි. 75ව 10ක් 50යි. 75ව 20ක් 1500. ඒකෙන් 75ව 3ක් 225ක් අඩු කරා. 1500 225ක් අඩු කරා. 1375ක් විය යුතුයි. 1275. ඔව්. 1275ක් විය. හරි ඔයලා වැඩි කරගන්න. මම හිතින් වැඩි කරලා try කරතු. 1275යි පොලි මුදල. ඔය 2500 කරගෙන පොලි එකේ භාගයක් විතර ගෙවන්න උනා. ඇයි? අමාස 17ක් තියා හිටියා 2500. ඒ නිසා 1275ක පොලියකුත් ගෙවන්න උනා. තේරෙනවා කතාව? හරි. හතර ගණ්ඩයක්. බලන්න. කොහොමද කියලා? රුපියල් 500ක් ණයට ගත් පුද්ගලෙක් වසරකට පසු රුපියල් 560ක් ගෙවා ණය නිදහස් වුණා නම් ණය 1000 අය කර ඇති වාර්ෂික ලේසි වැඩි වාස් කාලේ දීලා තියෙන්නේ ගෙවන තියෙන්නේ වසරකට පස්සේ අහන්නෙත් වාර්ෂික පොලිය අනුපාතය නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ එහෙනම් ලොකු අවුලක් නැහැ එහෙනම් අපි බලමු වාර්ෂික පොලිය අනුපාතය සොයන්නලු හරි හතර ටිකක් කොහොමද දෙන්නේ රුපියල් 500ක් රුපියල් 500ක් කරන් අවුරුද්දකට පසු වසරක බඩ රුපියල් 560ක් ගෙවලා නිදහස් වෙනවා 560ක් ගෙවලා නිදහස් වෙනවා මාසෙට දාන්න ඕනේ කොහොනේ මියුරු මාසෙට දාන්න හරි බලන්න රුපියල් 500ට වසරකට රුපියල් කියද 560ක් ගෙවන්න ඕන එහෙනම් පොලි මුදල කියනවා මට පොලි මුදල එනවා කියද රුපියල් 560යි ඒ වුණාට රුපියල් 500යි එහෙනම් කොච්චරද පොලි මුදල රුපියල් 560න් අඩු කරන්න ඕන රුපියල් 500ක් වැඩිපුර ගෙවපු ගාන එහෙනම් පොලි විදියට ගන්න රුපියල් 60ක් පොලි විදියට ගන්න රුපියල් 60යි පොලි රුපියල් 60යි එහෙනම් පොලි අනුපාතයේ වසරකටම අහන්නේ පොලි අනුපාතේ රුපියල් 60ක් ගෙවන්න ඕනේ රුපියල් කීයද රුපියල් 500ක් ණයට ගත්තා රුපියල් 500ට රුපියල් 60ක් ගෙවන්න ඕන පොලි විදිහට රුපියල් 500ට රුපියල් 60යි නම් 100ට කීයද කියලා දා ප්‍රතිශතයක් විදිහට කියන්න රුපියල් 500ට රුපියල් 60ක් ගෙවනවා 100ට කීයද බින්දු දෙකට බින්දු දෙකක් කැපිලා ගියා 60 බෙදීම පහ කීයක් කියනවා 60 බෙදීම පහ 100ට 12ක පොලියක් යට දීලාද 100ට 12ක පොලියක් යට රුපියල් 560ක් ගෙවලා තියෙනවා රුපියල් 500ට එන පොලිය විතර රුපියල් 60යි රුපියල් 500ට රුපියල් 60ක පොලියක් නම් 100ට ප්‍රතිශත 100ට කියනවා එතකොට 100ට 12ක් කියනවා හොඳයි ඊළඟට පස්සෙනි ගාලම බලන්න පස්සෙනි ගාන පස්සෙනි කියලා කොහොමද වාර්ෂික සුළු පොලිය අනුපාතයක් යටතේ රුපියල් 6000ක් ණයට ගත් පුද්ගලෙක් වසර 4කට පසු පොලිය වශයෙන් රුපියල් තොන්ද සයිසිය ලැබුණා වසර 4කට පස්සේ පොලිය වශයෙන් රුපියල් 3600යි අයකර ඇති වාර්ෂික සුළු පොලිය අනුපාතික වාර්ෂික සුළු පොලිය අනුපාතික යහන් හරි කොහොමද ඒක හදන්නේ දැන් කියන්නේ වසර 4ෙන් තමයි ගෙවලා ඉවර කරන්නේ වසර 4ටම ගෙවලා දෙනවා පොලිය වශයෙන් රුපියල් 3600 වසර 4ටම පොලිය වසර 4ටම පොලිය කෙලින්ම දීලා දෙනවා රුපියල් 3600 රුපියල් 3600. එහෙනම් වසර 1කට පොලිය. වසර 1කට පොලිය. වසර 1කට පොලිය. රුපියල් 3600 බෙදන්න ඕනි කියන්නේ. 4ෙන් බෙදන්න. වසර 4ට වසර 7ට 4ට වෙනවා පොලිය රුපියල් කියන්ද? 3600. එහෙනම් 1 වසරකට පොලිය 3600 බෙදන්න ඕනි කියන්නේ 4. දැන් කියන්න. 4යි 36යි 9යි. රුපියල් කියන්නේ රුපියල් 900ක් ගෙවනවා එක අවුරුද්දකට පොලිය වශයෙන් එක අවුරුද්දකට පොලිය වශයෙන් රුපියල් 900 එහෙනම් පොලිය ප්‍රතිශතය ප්‍රතිශතය රුපියල් ඕ කීයක්ද අරන් දෙන්නේ ණයට රුපියල් 6000ට එක අවුරුද්දකට ගෙවලා 100ට රුපියල් 900 එහෙනම් පොලිය ප්‍රතිශතය වාර්ෂික පොලිය ප්‍රතිශතය කොහොමද දෙන්නේ
वार्षिक पोली प्रतिशत रुपयाल तुंदा सायसी ये टे रुपयाल तुंदा सायसी ये टे रुपयाल नामसी या पोली वशेंगत तो रुपयाल नामसी या पोली वशेंगत तो अभी प्रतिशत सी ये टे सी ए बड़ी प्रतिशत सी ए सी ए बड़ी बिंदु देखा टे बिंदु देख के बड़ी नामे वो एक का है नाम रख में देना हाथर है सी ए बेदी महातर सी ए बेदी महातर सी ये टे की अक्षिन और सी ए बेदी महातर सी ये टे इसी पहाड़ ने भी देने हाँ मुकाद वैराद मगी रुपया ගත්ත මුදල 6 6000 නේ 6000 නම් තව ඔන්න බින්න උඩ බින්න කෙනෙක් හරි 90 බෙදන්න ඕනේ 6 96 මෙදා ගත්තම 115ක් කෙනෙක් පොලි ප්‍රතිශතය 115 බිල් 6000ට එක මාසයකට මාස 4කට පොලිය රුපියල් 3600 එන එක මාසයකට පොලිය 3604 බෙදා ගන්න ඕනේ 900 රුපියල් 6000 ණයට ගත්තේ රුපියල් 6000ට පොලිය වශයෙන් රුපියල් 900ක් ගත්තා නම් ප්‍රතිශතය 100ට 100 වැඩි කරා क्या क्या नॉन सी ये डे पहलों का पली अनुपात याक सी ये डे पहलों को पली अनुपात एक रे गिल्ले दे हरे इलान वाला न हाई वाली का हाई लेके दे रुपया हाई सी अनाइड का तुम गले और देखा ही मासे तूने कर बासु पली वाशे रुपया लेके सी 30 पहाक गिव वन और देखा ही मासे तूना एक अन्य उपको मासे पहलों कर बास मासे पहलों कर बास से रुपया लेके सी 30 पहाक गिव वन तेरो यह ना एक मासे कर पली हो यान එක මාසයකට පොලිය අනු අපිට හොයා ගන්න පුළුවන්. එක මාසයකට පොලිය අනු අපිට මේ ගාන හදා ගන්න පුළුවන්. කොහොමදනේ? රුපියල් 600ක්. බලන්න මාසික පොලිය අනුපාතය. අහන්නේ මාසික පොලිය අනුපාතය. හරි. 6 වෙනි එක රුපියල් 600ක මුදලක්. අවුරුදු 1යි මාස 15කට පස්සෙ. කොහොමදන්නේ? රුපියල් 600ක මුදලක් අවුරුදු 1යි මාස 15කට මාස 3කට පස්සේ එහෙනම් ඔක්කොම කාලේ රුපියල් 600 ගෙවලා තියෙන කොච්චර කාලයකටද අවුරුදු 2යි මාස 3ක් කියන්නේ කොච්චරද මාස 15යි මාස 15යි මාස 15යි නේ අවුරුදු 1යි මාස 3යි කියන්නේ මාස 15 හොඳට තේරුම් ගන්න අවුරුදු 1යි මාස 3යි කියන්නේ කොච්චරද මාස 15කින් තමයි ගෙවලා ඉවර කරලා තියෙන්නේ එතකොට යා කීයක් ගෙවලා තියෙනවද 135යි මම මේ කියනේ වට ආන්සර් ස්ටාර්ට් කරන්න රුපියල් කීයද 135යි හරි මාස 15කට පොලියේ විදිහට කියවලා තියෙනවා මෙයා රුපියල් කීයක්ද 135ක් කියලා තියෙනවා මට කියන්නේ එක මාසයකට පොලියේ විදිහ කීයක් කියවලා තියෙනවද කියන්න බලන්න මට ටක් ගාලා මාසකට පොලිය මුදල මට කියන්න බලන්න කොහොමදද මාසකට පොලිය මුදල හොඳයි රුපියල් 135 එක රුපියල් 135 ගෙවලා තියෙන මාස කීයෙන්ද මාස 15 එහෙනම් එක මාසයකට නම් ඒක බෙදා ගන්න ඕනේ කීයෙන්ද 15ෙන් බෙදන්න මාස 15 15 වා කීයක් තියෙනවද මෙතන ඇත්තටම 9යි එහෙනම් රුපියල් 9යි 15 වා 10ක් 150 එහෙනම් 15 වා 9යි රුපියල් 9 මාසයකට එයා ගෙවලා තියෙන්නේ රුපියල් 9යි ගත්ත මුදල රුපියල් 600යි ඒකට මාසයකට ගෙවලා තියෙන්නේ රුපියල් 9යි එහෙනම් පොලි අනුපාතය මාසික පොලි අනුපාතය මාසික පොලි අනුපාතය කොහොමද එන්නේ රුපියල් 600යි ලබා ගත්ත මුදල රුපියල් 600ට පොලි වශයෙන් ගෙවලා දෙනවා රුපියල් 9ක් ප්‍රතිශතය හොයන්න වැඩි කරන්න ඕනේ 100ට 100 බින්දු දෙකට බින්දු දෙක කැපිලා ගියා තුනෙන් කපා ගත්ත තුනේම දෙකයි මෙතන මෙතන තුනේම 3යි තුන බෙදීම දෙකයි කියන්නේ පාන් ගෙඩි 3යි දෙකට බෙදා ගත්තොත් 1.5 ගණන කෑවේ 100ට 1.5 එන්න ඕනේ මාසික පොලිය අනුපාතයේ 100ට 1.5 නැවතත් කිව්වොත් කොහොමදෙන්නේ මුළු අවුරුද්ද මේ මාස අවුරුද්දයි මාස 3යි අවුරුද්දයි මාස 3යි කියන්නේ මාස කීයෙන්ද කියවලා දෙන්නේ මාස 15 මාස 15ට පොලිය වශයෙන් යා කියවලා දෙනවා රුපියල් කීයද 135ක් එනා එක මාසයකට පොලිය වශයෙන් කොච්චරක් ගෙවලා තියෙනවද 135 බෙදා ගන්න ඕනේ කීයෙන්ද 15 එක මාසයකට පොලිය වශයෙන් 135 15 බෙදා ගත්තා කීයක් වෙනවා රුපියල්
නවයක් ගෙවලා තිනවා එක මාසයකට පොලිය වශයෙන් රුපියල් 600කට එක මාසයකට රුපියල් 9 ගානේ පොලියක් ගෙවලා තිනවා එහෙනම් මට කියන්න රුපියල් 600 මාසික පොලිය අනුපාත රුපියල් 600ට එක මාසයකට ගෙවලා තින්නේ රුපියල් 9 එහෙනම් ඒක වැඩි කරන්න ඕනේ කීයද 100ට 100 එතකොට එනවා බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගියා එක්වරක් 3 එක්වරක් 3 3යි ඒක බෙදා ගන්නවා කීයද මේ 9 6 2 3 කැපුණානේ එක්වරක් 3 3යි මෙතන මෙතන 2යි එක්වරක් 3 3යි 3 බෙදී 2යි කියන්නේ කීයද 1.5ක් එන්න ඕනේ හරි 3 දෙකින් බෙදා ගන්න තියෙනවා හරි දැන් බලමු 7 වෙනි ගණනත් හිමිටි මිට ගණන් ටික හදලා 7 ගොඩක් තියෙනවා ගණන් 17ක් විතර තියෙනවා හදන්න 7 වෙනි ගණන් ඔය ගණන් හදලා මම අන්තිම ගණන් හදනවා ඇඩෙන්න කට්ටිය ඇඩිලා යන්න අන්තිම ගාන හදලා ඔක හදලා 7 වෙනි ගාන try කරන්න. රුපියල් 8000ක් ණයට ගත් පුද්ගලෙක් වසර දෙකක් අවසානයේ රුපියල් 8000ක් ණයට ගත් පුද්ගලෙක් වසර දෙකක් අවසානයේ මුළු මුදල රුපියල් 9680ක් ගෙවුවා. අය කර ඇති වාර්ෂික පොලිය අනුපාත අවුරුද්දෙකට තමයි මේ මුදල එක අවුරුද්දකට හෙව්වා ප්‍රතිශතය හෙව්වා. හරි හොයාගන්න ලෙස රුපියල් 8000යි මලහංකු මකන්න මේක රුපියල් 8000ක් ණයට අරන් දෙන්න රුපියල් 8000ක් ණයට අරගෙන කීයක් ගෙවලා තියෙනවද ඒ පොර ගෙවලා තියෙනවා ඌ කීයද අවුරුදු දෙකකදී අවුරුදු දෙකකදී රුපියල් 9680ක් එන පොලිය වශයෙන් කීයක් ගෙවලා තියෙනවද අවුරුදු දෙකේම පොලිය වශයෙන් අවුරුදු දෙකේ පොලිය මට කියන්න අවුරුදු දෙකෙහිම පොලිය අවුරුදු දෙකෙහිම පොලිය අවුරුදු දෙකෙහිම පොලිය වශයෙන් කීයක් ගෙවලා දෙනවා රුපියල් 9680 අඩු කරන්න ඕනේ වටිනාකම කීයද රුපියල් 8000ක් එහෙනම් කීයක් වෙනවා රුපියල් 1680 අවුරුදු දෙකටම පොලිය වශයෙන් ගෙවලා දෙනවා රුපියල් 1680ක් හොඳයි එහෙනම් එක අවුරුද්දකට පොලිය හොයන්න බලන්න මුති එක වසරකට පොලිය එක වසරකට පොලිය කිය වසරකට පොලිය හොඳයි රුපියල් 1680 බෙදා ගන්න ඕනි කී දෙකෙන් 16 8යි 4 බිංදුව රුපියල් 840 එක අවුරුද්දකට යා පොලිය වශයෙන් ගෙවලා දෙනවා කියද්ද රුපියල් 840 රුපියල් 840 එක වසරකට පොලිය වශයෙන් එහෙනම් මාසික පොලිය අනුපාතය වාර්ෂික සොල් පොලිය අනුපාතය රුපියල් කීයටද 8000ට තමයි ගෙවලා තියෙන්නේ කියද 840 ඒල අවුරුද්දම පොලිය එහෙනම් පොලිය අනුපාතය වාර්ෂික පොලිය අනුපාතය වාර්ෂික පොලිය අනුපාතය කි රුපියල් කීයටද ඔය ගෙවලා තියෙන රුපියල් 8000ට පොලිය වශයෙන් ගෙවලා තියෙනවා කියද්ද රුපියල් 840 8000ට 840ක් ගෙවලා දෙන එක මාසෙකට. එහෙනම් ඒක වැඩි කරන්න ඕනේ 100ට 100. බිංදු දෙකට බිංදු දෙක කැපිලා. 80යි 84යි දෙන්නම අපිට 4ක් කපන්න ඕන. මෙතන 4ක් කැපුවොත් 21යි මෙතන 20. අපිට තව ඊට වඩා මෙතන 210යි මෙතන 20යි. තව බිංදු වල බිංදු කැපෙනවා. 17. ආ හරි. 21 දෙකෙන් බෙදා ගන්න. 21 දෙකෙන් බෙදා ගන්න. මෙතන තව බිංදු වල බිංදුවක් කපා ගත්තා. 21 දෙකෙන් බෙදා ගත්තම වෙනවා කීයද? 20 දෙකෙන් බෙදා ගත්තා 10. 21 නම් කීයක් වෙනවා? 10.5යි. මේ සොලු කිරීම අපහැදිලිද? මම නැවත වතාවක් සොලු කිරීම කරලා පෙන්නන්නම් ඔයාලට. මේ අවුරුද්දේම 9680 යි අවුරුදු දෙකටම. එහෙනම් පොලිය වශයෙන් ගෙවලා තියෙන රුපියල් 8000යි දරන් දෙන්නේ මම. රුපියල් 8000යි දරන් දෙන්නේ. පොලිය වශයෙන් ගෙවලා තියෙනවා 9680 යි 8000ක් අඩු කරන්න. කියන්නේ 1680ක් පොලිය වශයෙන් ගෙවලා තියෙනවා. ඒ අවුරුදු කීයටද අවුරුදු දෙකටම. එහෙනම් එක අවුරුද්දකට පොලිය හොයන්න නම් මොකද කරන්න ඕනේ? රුපියල් 1680 බෙදා ගන්න ඕනේ දෙකෙන්. කියක් කියනවා රුපියල් 840 එක වසරකට පොලිය රුපියල් 840. එහෙනම් මම මෙතන වන්න මකලා අය හදලා පෙන්නන්න. රුපියල් 840යි පොලිය එක වසරකට. එහෙනම් මට කියන්න රුපියල් කීයටද රුපියල් 8000ට එක වසරකට රුපියල් කීයක් ගෙවලා තියෙනවා 840. එහෙනම් පොලිය ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ 100ට 100. දැන් කියන්න බිංදු දෙකට බිංදු දෙකක්
කැපිලා ගෙවන්නා මෙතන බින්දුවනේ මෙතන බින්දුව කපලා දාගන්න හතර වරක් මෙතන කී දෙකයි මෙතන හතර වරක් 21යි හතර වරක් 21 සහ හතර වරක් දෙක 21 දෙකෙන් බෙදා ගත්තම කීයක් වෙනවා 10.5ක් එතනවල 10.5ක් වෙනවා හරි හොඳ ගානක් මට 17 වෙනි අවසාන ගාන හදලා දෙන්න හොඳ කොටස අවසාන ගාන හදලා දෙන්න හරි හොඳයි පෙරවිල බලයි දෙන්න කොහොමද 17 හොඳ ගාන කට්ටිය දත්ත ටික එහෙම ලියාගමුකෝ පුද්ගලික ආර් වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ පීනන් ණය මුදලක් ගන්නවලු ටී කාලයක් සඳහා ඒකට ගත වෙනවා කොච්චරද ගන්නේ ආර් වාර්ෂික සුළු පොලිය අනුපාතය 100ට ආර් අනුපාතය කීයද පුතේ 100ට ආර් වාර්ෂික පොලිය අනුපාතය 17 වාර්ෂිකව වාර්ෂික පොලිය අනුපාතය කීයද 100ට ආර් 100ට ආර් වාර්ෂික පොලිය අනුපාතය पी ना मुदलक मुदल की ये तो करते पी मुदला और तो टी काले कर वासर टी काले की गिवन तब भाई गन एहम उन्नत वासर टी काले की गिवन गन एहम उन्नत तभी को होना दागा मट गया ना वार्षिक पोली अनुपाते आयत बरन वार्षिक पोली अनुपाते सीएड आर वार्षिक पोली अनुपाते सीएड आर මුදල ණයට ගන්න මුදල කීයද? රුපියල් P මුදලක්. වසර කොච්චරකින්ද ගෙවලා ඉවර කරන්නේ? වසර T කාලෙකින් තමයි ගෙවලා ඉවර කරන්නේ. අහන්නේ මාසකදී ගෙවිය යුතු පොලිය සඳහා ප්‍රකාශන. මාසකදී ගෙවිය යුතු පොලිය සඳහා ප්‍රකාශන. මුදල P වාර්ෂික පොලිය අනුපාතය 100 R. එහෙනම් එක මාසයකට මාසයකට පොලිය කොහොමද හොයන්නේ? මාසකට පොලිය මාසකට පොලිය මට වාර්ෂික පොලිය රුපියල් P ගෙන් කොච්චරක්ද 100ට R ගන්නවා 100ට R ගන්නවා කොච්චර කාලයකද අවුරුද්දටම අවුරුද්දටම එහෙනම් එක මාසයකට ගන්න ඕක බෙදා ගන්නවා කියේ 12 නැත්නම් වැඩි කරන්න 1.8 12 තේරුණ කතාව ඕක 1.8 12 වැඩි කරන්න එතකොට එනවා PR බෙදීම 1200ක් මාසකට පොලිය විදිහට ගන්න PR බෙදීම 1200 වාර්ෂිකව තමයි 100% ප්‍රතිශතය එහෙනම් එක වසරකට මාසකට එක 12 බෙදා ගන්න වසරකට එම වගේ 12 ගුණයක් වගේ එනවා දෙවෙනික එහෙනම් මේක සුළු කරගත්තා වෙලාව PR බෙදීම 1200යි කියන දැසකන අවුරු T කාලයකට පසු ගෙවිය යුතු මුළු පොලිය ටී සඳහා ප්‍රකාශලේ අවුරුදු පොලිය ටී කාලයකට පස්සේ ගෙවිය යුතු මුළු මුදල මුළු පොලිය අයි සඳහා ප්‍රකාශලේ අවුරුදු ටී කාලයකට එක වසරකට කොච්චරක් ගෙවන්න ඕනි පොලිය එක වසරකට අවුරුදු ටී කාලයකට මම හොයන්නේ අවුරුදු ටී කලකට පොලිය එක වසරකට පොලිය කීයද එක වසරකට රුපියල් P ගානේ කිය 112 पी गाने सीएल दो लाख तीनों एक का वासर करने पड़ी हरे यह ना ओए वाके कुच्चर काले कर सीएल आर गाना तीनों एक का वासर करने पड़ी सीएल आर तीनों एक का वासर करने पड़ी ओए वाके आउर तो किया द आउर टी गाने ओके हिना मेडी करने नोरी मुके एक का आउर द करने पी के सीएल आर ओए वाके टी करना प्रमाण यह ना आप लिया करने बोला पी आर टी उड़ पीआर टी बेदीम सी यक पोली वाशिंग के बोलो और टी काले कर पोली एक का और उधर कर पी पी के सी एड आर ए वाके टी काले के ना पीआर टी बेदीम सी यक के नोन इड बस के नोवा पी समान है हार द है आर समान है सी एड अट्टा है टी समान है पाहे ना आई मुलु मुदला हन गेम ये तो मुलु पोली आई हो यान नल, आई के निकल हो यान नलो, ये लगे आदेश कराने, आई समान है, कौन देने? पीआरटी में दिवसीय, पीआरटी में दिवसीय, हर दाह गुनगिरी माटा गुनगिरी में पाह, होंदा है, हो,
PRT बेदिप्सी अट बेदना मुकाव दे PRT P क्या निकी है द धीरा धीरा हार दा P हार दा है R की है द R के आगे आप इधर धीरा धीरा की है द बुदे सिर आटा है आटा है T के निकल ला धीरा धीरा और तो की है द और तो पहाक सदा गिल ऐना पहे मरी बिल्लू ने वेदा नॉन सी दो के ही देने बिंदु देखा डा बिंदु देखा क्या पीना नो दें शेप पे के बनाने को हाथरवारा काट की है द हाथरवारा काटे तीस देखा है तीस देख का पहे मरी करान ती है वो पहाक ना कैसे बना है देखी वो बात धाय कैसे हटा है ऐना ताब बिंदु दाना रुपया की या किन्हों ऐना कैसे हटा है ओ एक से अटा था बिंदु रुपया लेता साय सी या पुलिय क्वेश्चन की बनो किया की बनो नहीं पुलिय वाशी रुपया लेता साय सी मन नेमत बतावा के गाना किए मुन्ना सिटे बालान बोले पहले भी दे मासक कटे पुलिय वाशी कोचरा दे के अन्य सीर आर मंदल मुदल गाना रुपया पी प्रबान है और रोटी का लेंगे बन पहले भी नहीं हन्ने एक का मासक कटे और उद्देट पुलिय रुपया पी गे सी ये टकिया दे पी गे सी ये टा आर प्रमाण है और उद्देट एक मास प्रकाश और टी कालेगर और टी कालेगर का पोली है ऐसा था एक और दिक्कत को हम देने पी गिंग कोचर प्रमाण है सी एड आर प्रमाण है पी गिंग सी एड आर प्रमाण है करना एक और दिक्कत है ये वाके और दो कोचर का टी कालेगर टी गिंग बड़ी करन अभी उड़ा बड़ी करन तो पी आर टी या टेला बेदी में सी पी आर टी बेदी में सी एक लगा दें पी के ने किरा दिला दिला रुपया हार दा है आर के ने किरा दिला दिला सी राठा है टी के ने किरा और पहा है दा ना गया पी हार दा है आर अठा है टी पहा है बेदी में सी बिंदु देखा बिंदु देखा तो अतरे सोना काटे अतरे काटे तिस्ते का तिस्ते भी अपहा के किसी हटा है इद्दा साय सी यक्के इद्दा साय सी यक्के ना सुबह कर गा था हम आई के ने किरा रुपया इद्दा साय सर आप कैसे कर ले फोटो दान नोनी दे और फोटोस दान ना हाँ सर අනෝයි දෙය අපිට සලු කර ගන්න පුළුවන් මොකක්ද දැන් දාන්නද හරි හදලා දාන්න පුළුවන් හා සර් අනෝයි දෙය පුතේ අපිට උත්තර දෙ ගන්න පුළුවන් නේ ඔකේ හරි නේද අවශ්‍ය දෙනවා පුතේ අහන්න හරි එහෙනම් ඔකටම ගුඩ් නයිට් පරිස්සමින් ඉන්න වැඩි කරන්නේ එහෙනම් ඔකට දරුවන් සල්ලි ජය වේවා පුතේ